අයිබෝවන් මේ දෙරණ තුන්සිය හැට සතියේ සමාජ කටගැස්ම අද අපේ විශේෂ ආරාධිත අසුන හොබවනු ලබන්නේ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිටපු ඇමතිනි පවිත්‍රා දේවී වන්‍යාරක්ෂි මැතිනි ඔබතුමීට අයිබෝවන් ඔබතුමිය අහලා ඇති කන්දක් විලිලාලා මී පැටියෙක් ප්‍රසූත කරනවා වගේ කියලා කියමනා ඔක්තෝබර් 8 වෙනිදා රැලියත් නිකන් ඒ වගේ නේද ඒක විසංක ඔබතුමීලා කිව්වා අලුත් මලක් පිපෙනවා අලුත් බලවේගයක් ඇති වෙනවා අලුත් ගමනක් ආරම්භ කරනවා පළවෙනි වෙඩිමුරය එදිනට පත්තු කරනවා මේ සියල්ල අවසානයේ සාමාන්‍ය දේශපාලන රැලියක් තමයි දැක ගන්න පුළුවන් වුණේ ඔව් සංක ඇත්තටම රත්නපුරේ රැස්වීමේ අපි ප්‍රධාන මාතෘකාව විදිහට ජනතාව ඉදිරියට තිබ්බේ අරගලයට පණ පොවන නව ජනතා බලවේගය කියලා. මේ රැලියට අපි හිතපු ඇති ආකාරයට විශේෂයෙන් විද්වතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වුණා. ඉංජිනේරුවරු විශේෂඥ වෛද්‍යවරු 50කට අධික ප්‍රමාණයක් විශ්වවිද්‍යාල මහාචාර්යවරු කථිකාචාර්යවරු අපට සමහර වෙලාවල් වලට වේදිකා පිටිපස්සේ වේදිකා තව ගහන්න සිද්ධ වුණා මොකද බලාපොරොත්තු නැති ප්‍රමාණයට මහා සංඝරත්නය වේදිකා දෙකක් පුරවල 400කට 500කට කිට්ටු වෙන්න මහා සංඝරත්නය වැඩම කළා ත්‍රිවිධුන්නිකායම නායක ස්වාමීන් වහන්සේලා වැඩම කළා නොයෙකුත් ජාතික මතවාදවල ඉන්න නොයෙකුත් නායකයින් වැඩ කර ආවා ජන 60,000කට විතර අධික ජනතාවක් අතරේ වෘත්තීය සමಿತಿ විද්වතුන් කලාශේෂ්ත්‍රය අය වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් හැම බලවේගයක්ම නියෝජනය කරන පොදු වේදිකාවක් බවට රත්නපුර රැස්වීමපත් වුණා අතිවිශාල රත්නපුර ලංකා ඉතිහාසයේ මම හිතා රත්නපුර ඉතිහාසයේ පැවතිච්ච දැවැන්තම රැලිය රත්නපුරේ මට මගේ අපේ ගණන් තැබීම අනුව 60,000කට අධික ජනතාවක් ඉරැස්වීමට සහභාගී වුණා. ඉතින් ඇයි මිනිස්සු මෙහෙම ආවේ? ඇයි මේ නොයෙකුත් රටේ බලවේග මේ පොදු වේදිකාවට මෙහෙම එකතු වුණේ? ඒ එකතු වුණේ ඔබතුමේ ඇයි මිනිස්සු මෙහෙම ආවේ කියද්දී මට හිතෙනවා එහෙම මිනිස්සු ආවේ ඔබතුමීලා පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරා අලුත් පක්ෂයක් පටන් ගන්නවා අලුත් ගමනක් පිළිබඳව ඉඟියක් දෙනවා මේක හින්දා නේද මේ තරම් සෙනඟක් සංක ඒකේ අලුත් පක්ෂයක් පටන් ගන්නවා කියලා මම කිසිම තැනක කිසිම මාධ්‍ය සාකච්ඡාවක කිසිම තැනක මගේ පාර්ශවයෙන් එහෙම දෙයක් කිසිම තැනක සමාජ වෙබ් අඩිවල වල කවුරු හරි මොනවා හරි දෙයක් දැම්මද කියන එක දන්නේ නැහැ. ඒත් මගේ පැත්තෙන් කිරිච්ච දෙයක් නෙවෙයි. නමුත් අපි රටේ තියෙන අවශ්‍යතාවය අරගලයට පණ පොවන නව ජාතික බලවේගයේ රැලියක් කියන එක තමයි අපි කිව්වේ. ඒ නව ජාතික බලවේගයක රැලියක් කියලා කිව්වම මේ රටේ ජනතාවට එවැනි මේ ආණ්ඩුව ගෙදර යවන්න මහා බලවේගයක් සැකසීමේ දැඩි උවමනාවක් තිබුණා. ඒ නිසා තමයි නොයෙකුත් පාර්ශ්වයන් අපි බලාපොරොත්තු නොවිච්ච ආකාරයට පොදු මහා වේදිකාවකට නොයෙකුත් ආණ්ඩු විරෝධී නොයෙකුත් ජන බල මුළු ඉතාම හැඟීමෙන් මේ රැස්වීමට සම්බන්ධ වුණේ. ඉතින් ඒ එයින් පස්සේ සංක ඒ බලවේගය ඉදිරියෙන් ඉදිරියට යනවා ඒ බලවේගය මේ ආණ්ඩුව ගෙදර යැවීම දක්වාම මොන තරම් තර්ජන ගර්ජන මොන ප්‍රශ්න ආවත් මොන මර්ධන ආවත් මේ ආණ්ඩුව ගෙදර යැවීම දක්වාම ඒ බලවේගය ස්ථිර වශයෙන්ම තව තවත් ශක්තිමත් වෙමින් තව තවත් පුළුල් වෙමින් තව තවත් ඉදිරියට තවත් නොයෙකුත් තවත් ජන තාව ඒකරාශී කරගනිමින් මේ බලවේගයේ ඉදිරියට යනවා අපි අවසානයේදී මේ ආණ්ඩුව ගෙදර යවලා මේ ආණ්ඩුව බලයට ගෙන ආපු විවිධ පාර්ශ්වයන් යොමුනාව අපි දන්නවා මේ ආණ්ඩුව බලයට ගෙනාවේ නොයෙකුත් ජාත්‍යන්තර බලවේග ඒ වගේම නොයෙකුත් තානාපති කාර්යාලවල වුමනාවට මේ රටේ ජනවාරි 8 වෙනිදා සිද්ධ වුණා මහා කුමන්ත්‍රණයක් ඒ කුමන්ත්‍රණයේ දෙවැනි අදියර අද තවමත්
ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ තානාපති කාර්යාලය, ඒ ජාත්‍යන්තර බලවේග, ඔවුන්ගේ සැලසුම් සහ ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ බලයෙන් පාකරේ මේ මව්බිම බෙදන්න ආදී නොයෙකුත් කාරණා මත නිසා ඒ කාරණා අද සිද්ධ වෙමින් පවතිනවා. ඒවාට විරුද්ධ මහා ජනතාව මේ ඔක්තෝබර් 8 වෙනිදා රත්නපුරයට එක් රැස් වුණා. ඒ ජනතාවට අපේ ප්‍රණාමය, ශීර්ෂ ප්‍රණාමය මේ අවස්ථාවේදී අපි පුද කරනවා. ඒ බලවේගය ශක්තිමත්ව මේ ආණ්ඩුව පෙරලීම දක්වාම ඕනෑම අභියෝගයකට මුහුණ දීගෙන අපි ඉදිරියට යනවා කියන එකයි සංක කියන්න තියෙන්නේ. මට තේරෙන්නේ ඇයි කන්දක් විලිලාලා මේ පැටියෙක් වැදිවා කියලා ඔබතුමා කියන්නේ. අපි මාධ්‍ය විදිහටත් අපි බලාගෙන හිටිය මේ අලුත් පක්ෂයක් පිළිබඳව නිල නිවේදනයේ දෙදාට නිකුත් වෙන්නේ. එහෙම නැත්නම් මේ අලුත් මලක් පිපිනවයි කියලා කතාවක් යවුව ප්‍රචාරක කටයුත්තුත් එක්ක. මුළු රටම බලාගෙන හිටියා මොකක් හරි අලුත් දෙයක් වෙයිද කියලා. ප්‍රචාරක කටයුතු කියන්නේ ජනතාවගේ අපේක්ෂාවක් තියෙන්න පුළුවන් අලුත් පක්ෂයක්. ඒක සංඛ්‍ය හැදෙන එක මට උමනා වුණා කියලා, ඔබතුමාට උමනා වුණා කියලා ඒක නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි අපි ප්‍රචාරය අපි අපේ ප්‍රචාර කටයුතුවලදී අපි පැහැදිලිවම භාවිතා කළේ අපි ජනතාවට කිව්වේ මාධ්‍ය මාධ්‍ය මං හිතන්නේ මාධ්‍ය ප්‍රෙස් කොන්ෆරන්සස් මාධ්‍ය සාකච්ඡා 8කට වැඩිය පැවැත්තුවා. නොයෙකුතුතිය සමිති පැවැත්තුවා, කලාකාරු පැවැත්තුවා, විද්වතු පැවැත්තුවා, පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදීය පැවැත්තුවා, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදීය පැවැත්තුවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැවැත්තුවා, ඒකාබද්ධ විපක්ෂයේ නායකී ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්තුවා. ඒ හැම එකදීම මට මතකයි විමල් විරංශ මැතිතුමා, ඉතුරු නොයෙකුත් අපේ සන්ධානයේ ඉන්න ප්‍රධාන නායකයින් ඒ සියලු දෙනාම කිව්වේ අලුතෙන් ගොඩනැගෙන නව ජාතික බලවේගී රැලියක් රත්නපුරේ පැවැත්වෙනවා, ඒ රැලියට රොද බඳින්න කියලා. ඉතින් ඒ ඇතිවෙච්ච ඒ ජනතාවගේ අපේක්ෂාව බලාපොරොත්තු අපි කිසිසේත් බිඳ වැටෙන්න දෙන්නෙත් නැහැ. අපි මොන ප්‍රශ්නාවත් මේ ආණ්ඩුව ගෙදර ඇවීම දක්වාවන මේ කැපකිරීම අපි ජීවිත පරිත්‍යාගයෙන් කරනවා. දැන් ඔබතුමිය කිව්වා වෘත්තීය වේදී මහා සංඝරත්නය විවිධ වෘත්තීය සමිති ඊට පස්සේ විවිධ සංවිධානවල නායකයන් මේ සියල්ලම මේ රත්නපුර රැලියට සහභාගී වුණයි කියලා. නමුත් ඒකාබද්ධ විපක්ෂයේම සමහර කැපී පෙනෙන චරිත මේ රැලිය වර්ජනය කළා නේද? කවුද සංක? මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා. මහින්දානන්ද මන්ත්‍රීතුමාට මන් දන්නේ නැහැ පෞද්ගලික කාරණයක් හින්දා එතුමා ආවේ නැද්ද එහෙම කියලා. ඒ ඇරෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියල්ලම, ලංකාවේ හිටපු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, අපේ පළාත් පාලන මන්ත්‍රීවරු 2000 ගණනක් දලසලහපිරුම මහත්තයාවද, දලසලහපිරුම මැතිතුමත්, බඳුලගුණවර්ධන මැතිතුමත් ලංකාවේ හිටියේ නෑ. ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙලා තිබුණේ දේශපාලන කටයුත්තකට. ඒ ඇරෙන්නට පාර්ලිමේන්තුවේ විදේශගත වෙලා හිටපු රෝහිත අබේගුණවර්ධන මැතිතුමාට එන්න බැරි වුණා. විදේශගත වෙලා හිටපු අය ඇරෙන්නට ඒකාබද්ධ විපක්ෂයේ සියලුම නායකයින්, ඒ වගේම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලුම පළාත් සභා මන්ත්‍රීවරු, සියලු දෙනාම ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු සියල්ල සහභාගී වුණා. කලාකරුවෝ සංක 2000 ඔබතුමේ කලාකරුවන්ට එන්න කලින් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විදේශගත වෙලා හිටියේ නැහැ. එතුමා ගිය සතියේ සතියන්ත පුවත්පතකට කියලා තිබ්බා මම මේ පවිත්‍ර යන ගමනට කැමති නැහැ වගේ අදහසක්. එතුම මොකක් හරි ඇතුලේ අර්බුද තියෙනවද මන්ත්‍රීතුමනි? මම නම් හිතන්නේ නැහැ එතුමා එහෙම කතාවක් කියයි කියලා. මොකද එතුමායි මමයි සහෝදරයෝ වගේ එකට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න, එතුමාට පෞද්ගලික කටයුත්තක් හින්දා ආවා නැති වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න මම නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මේ පවිත්‍ර යන ගමන කියලා. අපි යන්නේ පොදු ගමනක්. අපි යන්නේ එක වැඩපිළිවෙලක්. අපේ එකම අරමුණ මේ එක්සත් ජාතික පක්ෂ රජය මේ රටට කරන විනාශය, රටේ නැවැත්වීම, මේ ආණ්ඩුව ගෙදර යවීම. එනිසා අපේ තියෙන්නේ පොදු ගමනක්. ඉතින් මං හිතන්නේ මහින්දානන්ද මල්ලි එහෙම කතාවක් කියයි කියලා. ඔබතුමාය මල්ලිව කේන්ති ගස්සන මොනා හරි කතාවක් කියලා තිබ්බා නේද? මොනවද? ඔබතුමිය එහෙම ප්‍රකෝපකාරීමකුත් කියලා තිබ්බේ නැද්ද පසුගිය දවස්වල? හොඳයි. අපි මෙහෙම අහමු. ඔබතුමිය ඔය 8 වෙනිදා රැලිය සූදානම් කරේ, සංවිධානය කළේ, ඔබතුමීව ආසන සංවිධායක කමින් නිරපීමේ ශෝකය පිට කරන්නට, එම දුක ප්‍රකාශ කරන්නට, ජනාධිපතිවරයාට යම් කෙසේ විරෝධයක් දක්වන්නට කියලා කිව්වොත් ඒක හරිද? ශෝකයක් නම් ඇත්තටමම මේ එදා රැලියේදී සංක මං කියන්නට ඕනි රත්නපුර දිස්ත්‍රික්කයේ වන්‍යාරච්චිවරුන් සතු දේශපාලන ශක්තිය
මංහිතන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද ඉන්න නායකයින්ට තේරුම් ගන්නට ඕනි අප සතු දේශපාලන ශක්තිය උරගා බලන්න ඒ අයට රත්න අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වර්තමානයේ ඉන්න ඉනයා නායකයින්ට ඒක උරගා බලන්න බෑ කියන එක ඒක රත්නපුරේ එදා සහභාගි වෙච්ච දහස් සංඛ්‍යාත විශාල අතිවිශාල ජනතාව එතෙන්ට ඇවිල්ලා කිව්වේ වන්නියාරච්චිලට රත්නපුරේ මිනිස්සු කොච්චර ආදරේද කියන එක. ඒ නිසා සංවිධායකවරු තෝරන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ නෙමෙයි මේ මහා ජනතාව කියන එක තමයි ඊතා ජනතාව කිව්වේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංක බිහිවෙන්නටත් ප්‍රථම බණ්ඩාරනායක මැතිතුමාට සිංහල මහා සභාවේ රැස්වීම තියන්න පැල්මඩුල්ලේ පරවිකුඹුර සුද්ධ කළා මගේ තාත්තා ආරාධනා කළා තමයි බණ්ඩාරනායක මැතිතුමාට සිංහල මහා සභාවේ රැස්වීම තියන්නේ. එදා ඉඳලා මං උප්පත්තිය ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගේ පියතුමන්ලා කටයුතු කරගෙන ආවේ. එතකොට මම උප්පත්තිය ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය අතේ ඇරගෙන. ඉතින් අපව එක රැයින් අයින් කරනකොට ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ තේරුම් ගන්නට ඕනි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වන්නියාරච්චිලට කොච්චර ආදරේද කියන එක. ඒක තමයි සංවිධායකවරු කවුද තෝරන්නේ ඒ අය නෙමෙයි ජනතාව සැබෑවටම සංවිධායකවරු. අපිට මොහොතක් ලබා දෙන්න මන්ත්‍රීතුමිය, අපි වෙලාව බලලා ඉක්මනට ඔබතුමීගේ අදහස් දක්වමු. ඔව් මන්ත්‍රීතුමිය. එනිසා මේ 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 එදා අපු ජනතාව සපත කරේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වන්නියාරච්චිලත් එක්ක ඉන්නවයි කියන එක. නිසා මං මගේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ සිරස නමල නැමත වතාවක් මගේ ආදරය, මගේ ගෞරවය, මගේ සෙනෙහස, මගේ සහෝදරත්වය පුද කරනවා. ඔබ මාව සංවිධායක විදියට රත්නපුර දිස්ත්‍රික්කයේ සංවිධායක විදියට, ඔබේ සංවිධායක විදියට, ඔබේ හදවතේ ජීවත් වෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරණීය නායකයෙක් විදියට මාව පිළි අරගෙන ඔබ එදා දහස් ගණනින් එක් රැස් වුණේ මට සහයෝගය දක්වන්න. හැබැයි සංක මේ රැස්වීම අපි පැවැත්වුවේ සංවිධායකයෙක් අයින් කළා සංවිධායකයෙක් පත් කරන රැස්වීමක් විදියට නෙවෙයි. මට ඒ මේ රැස්වීම පවත්වන්න අවස්ථාව ලැබුණම ඒක මම උපයෝගී කරගත්තා. මේ ආණ්ඩුව ගෙදර යවන්න පළවෙනි වැඩිමුරය පත්තු කරන මහා ජාතික බලවේගයේ ගොඩනැගීමේ සමාරම්භක රැස්වීමක් විදියට මේක මම යොදාගත්තා. ඉතින් ඒ නිසා අපට පුළුවන් වුණා, මං හිතනවා ආණ්ඩුව මේ රැස්වීමෙන් පස්සේ ආණ්ඩුව විශාල කලබලයක් වුණා, ආණ්ඩුවේ නායකයෝ කලබල වුණා, ප්‍රකාශ කරන්න පටන් ගත්තා, තීන්දු ගන්න පටන් ගත්තා, ජනතාවාදී බවක් පෙන්වන්න පටන් ගත්තා. ඉතින් මං හිතනවා ඒ රැස්වීමෙන් පස්සේ බොහෝ දේ ආණ්ඩුව ඇතුලේ සිද්ධ වුණා. ඒ නිසා ඒ රැස්වීමේ අරමුණු, ඒ ජාතික බලවේගය ගොඩනගාගෙන අපි ඉස්සරහට යනකොට ආණ්ඩුව සෙලවුණා කියලා මං විශ්වාස කරනවා, ආණ්ඩුව කලබල වුණා කියලා මං විශ්වාස කරනවා, ආණ්ඩුවට දැනුම් දීමක් කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. මේ තරම් ජනතාවක් මං විශ්වාස කරනවා ආණ්ඩුවත් විශ්වාස කළේ නැහැ මෙවැනි ජනතාවක් මේ තරම් ජනතාවක් රත්නපුරේට එකතු වෙයි කියලා. ඒ නිසා අපේ ජාතික බලවේගය අපි ඉදිරියටම ගිහිල්ලා මේ ආණ්ඩුව ගෙදර යවන එක නම් ගෙදර යැවීමේ අවසාන ඉලක්කය දක්වාම අපි කටයුතු කරගෙන යනවා සං. හොඳයි, එතුමිය ගෙදර යාම පිළිබඳව කතා බහ කරද්දී අපි ප්‍රධාන පාලක මැදිරියට මොහොතකට ගිහින් යමු. අපි පවිත්‍රා දේවි වන්නියාරච්චි මහත්මිය සමග ඇරැඳී සිටින්නේ අද 360. දැන් ඔය රත්නපුරේ රැලිය පිළිබඳව කතා කරද්දී මන්ත්‍රීතුමිය බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ, බොහෝ දෙනා ඉතාමත් රසවත් සිදුවීමක් විදිහට සැලකුවේ මාමා ලීලි හබය. ඇත්තටම ජෝන් සෙනවිරත්න මැතිතුමා ඔබතුමියගේ ඥාතියෙක්ද? මම ඥායකම කියන්න නම් දන්නේ. ඒ කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්න බොහෝ දෙනා අපේ ඥාතියි. ඉතින් එවැනි ඈතින් ඥායකමක් තියෙන්න පුළුවන් එතුමාට. නමුත් මම එතුමාගේ අපේ අත තියෙන ඥායකම නම් කියන්න දන්න ජාතරමී ඥායකමක් නෙමෙයි. හොඳ, අපි දන්න ඥායකමක් ගැන කතා කරමු. කාංචන ජයරත්න මැතිතුමා, එතුමා සබරගමුව පළාත් සභාවේ සභාපතිවරයා. එතුමා මේ රැලිය සංවිධානය කරන්න ඔබතුමීට සහයෝගය දැක්වුවද? ඔව්. එතුමා මේ රැලියට ආවද? ඔව්.
එතුමා තාමත් සබරගමු පළාත් සභාවේ සභාපති ධුරය දරනවා. ඔව්. ඒකනේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයේ යටතේ එතුමා එතුමාගේ දේශපාලන ජීවිතය ගෙනියනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආශිර්වාදයේ යටතේ කියන එක නම් මට කියන්න මම දන්නේ නැහැ. ඒක මෛත්‍රීපාල මහත්තයාගේ ආශිර්වාදයේද කියන එක. නමුත් කංචන ජයරත්න රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමු පළාත් සභා මැතිවරණයෙන් පැවතිච්ච මැතිවරණ දෙකේදීම වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා. ඔහු ඉදිරිපත් වෙච්ච මැතිවරණ දෙකේදීම රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ ලයිස්තුවෙන් වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ සබරගමු පළාත් සභාවේ සභාපති ධූරයට ඔහු දෙවැනි සැරේට වැඩිම මනාප ලබා ගත්තම් පත් කරා. ඉතින් ඒ නිසා ඒ ජනතා වර්මට අනුව ඔහු මහින්ද ජනාධිපතිතුමාගේ කාලයේ තමයි සබරගමු පළාත් සභාවේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. ඉතින් නමුත් ඒ කටයුතු කිරීම කටයුතු කරනවා. මොකද ඒක ජනතාව දීපු වරමක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ තමයි එතුමා සභාපති ධුරයට පත් වෙන්නේ. ඉතින් ඒ කටයුත්ත කරගෙන යනවා. හැබැයි මේ UNP ආණ්ඩුව ගෙදර යවීම සඳහා කංචන ජයරත්න මහතා අතිවිශාල පරිශ්‍රමයක් දරමින් දිවාරය නොබරා ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සභාපතිවරයා එතුමා මේ ආණ්ඩුව ගෙදර යවන්න පළාත් සභා මන්ත්‍රීවරු ගුණ කරලා එහි සභාපතිවරයා වශයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපතිවරයා වශයෙන් ලංකාව පුරාම ගිහිල්ලා ඒ බර කරට අරගෙන මේ රත්නපුර රැළිය සංවිධානය කරන්න එතුමා දක්වපු විශාල නායකත්වය දුන්නා වගේම ඒ හැම කාර්යයකදීම එතුමා ඒ කටයුත්ත කරනවා. මොකද අප දෙන්නා දෙන්නෙක් නෙමෙයි, අපි දෙන්නා එක්කෙනෙක්. ඉතින් ඒ නිසා අපි දෙන්නගේ දේශපාලනය අපි දෙන්නගේ එකයි. ඒ නිසා අපි පැහැදිලිවම මේ ආණ්ඩුව ගෙදර යවන්න කංචන මම 100%ක් වැඩ කරනවා නම් කංචන ජයරත්න 200%ක් වැඩ කරනවා. ඉතින් පළාත් සභාවක සභාපති කෙනෙක් අයින් කිරීමට නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙනවා. ඒකට පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් කතානායකවරයා පත් කරනවා වගේ තමයි. ඒ වුණාට මන්ත්‍රීතුමිය අපි දකිනවා මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී පළාත් සභාව වේවා වෙනත් ආයතනවල වේවා පත්විච්ච බොහෝ පත්වීම් අවලංගු වෙනවා. ඒ වෙනුවට වෙනත් නම් යෝජනා වෙනවා. නමුත් කංචන ජයරත්න මහතුමා බොහොම නිරුපද්‍රිතව තමන්ගේ ඉතින් කංචන ජයරත්නට පළාත් සභා මන්ත්‍රීවරු බහුතරයක්ගේ සහයෝගය තියෙනවා. ඉතින් ඒක පළාත් සභා කංචන ජයරත්නට මම විශ්වාස කරන විදිහට විශ්වාස භංගයක් ගේන්න ඕනේ. එම කියන්නේ කංචන ජයරත්නව පරද්දන්න කංචන ජයරත්න සභාපතිවරයාගේ දුරය වැරදි විදිහට පාවිච්චි කළා තියෙනවා. ඒ ගෙනල්ලා කංචන ජයරත්නට විරුද්ධව ගේන විශ්වාස භංගය පළාත් සභාවේ වැඩිපුර බහුතර මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දයකින් දිනන්න ඕනේ. ඉතින් ඒ කාරණේ කරන්න පළාත් සභාවේ අපහසුයි. ඒක කංචන ජයරත්නගේ දක්ෂතාවය. පළාත් සභා මන්ත්‍රීවරු බහුතරයක් එතුමත් එක්ක ඉන්නේ. ඉතින් ඒක එතුයි. නමුත් සංක පටලව ගන්න එපා. ඒ කාරණේයි මේ කාරණේයි. මොකද කංචන ජයරත්නගේ දේශපාලනය ඇවිල්ලා ප්‍රගතිශීලී දේශපාලනයක් වන්නියාරච්චිලාත් එක්ක එකතු වෙච්ච දේශපාලනයක්. ඒ නිසා මේ මව්බිම දෙකඩ කරන කටයුතුවලදී මේ රටේ හමුදා වෙරුවන් අත්අඩංගුවට ගන්න මේ කරන කටයුතුවලදී අපේ පන්තියේ මිනිසුන්ගේ ආර්ථිකය වටන්න කරන කටයුතුවලදී අපේ මිනිසුන්ට බදු ගහලා අපේ රටේ ජනතාවට නොයෙකුත් ආකාරයේ පීඩා ඇතිවෙන්න මේ කරන සියලු කටයුතුවලදී මේ ආණ්ඩුව ගෙදර යැවීමේ වැඩපිළිවෙලේදී අප දෙදෙනාම එකවන්ව මොන අභියෝගාවත් අවසානයේ මරණය වෙන්න පුළුවන්. ඒකටත් ඔරොතු දෙන්න බලාගෙන තමයි අපි සංකමේ දේශපාලනයට ඇවිල් මේ දේශපාලන කටයුතු කරගෙන යන්නේ. දැන් මන්ත්‍රීතුමිය අර සබරගමුව සමන් දේවාලේ පෙරහැරේ යනවනේ මහබඹා. ඒ මහබඹාට මූණු දෙකක් තියෙනවනේ. දැන් ඔබතුමා සහ එතුමා අතර දේශපාලනේ වගේ නෙමෙයිද? ඒ පැත්තත් මට ඔయిత වැඩිය තේරෙන්නේ නෑ සංක. මේ අභියෝග සියල්ලටම මූණ දෙන්න බලාගෙනයි ඔහොම නෙමෙයි කාලතුවක්කු අපි ඉස්සරහා තියලා අපිව මරනවා කියලා කිව්වත් අපි මේ ආණ්ඩුව ගෙදර යවන්න බලාගෙන තමයි අපි මේ කටයුතු මේ කරයුතු කරගෙන යන්නේ. ඉතින් ඒකෙදි මේ අපි කංචන ජයරත්න හැංගි හොරා එහෙම කරන්නේ නැහැ. මූණු දෙකක් මේ තියෙන මේ සබරගමුවේ මහබබාට මූණු දෙකක් තිබුණයි කියලා මං හිතන්නේ ඒ මොකක්ද ඒ උදාහරණය.
අපේ දේශපාලනයට නම් කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. කංචන ජයරත්නම අයින් කිරීමට ක්‍රමවේදයක් තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ කථානායක විශ්වාසභංගයකින් අයින් කරනවා වගේ තමයි කංචන ජයරත්න අයින් කරන්න තියෙන්නේ. නමුත් කංචන ජයරත්නගේ යක්ෂතාවයට පළාත් සභාවේ බහුතරයක් මන්ත්‍රීවරු එතුමත් එක්ක ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක ඊට වඩා මං හිතන්නේ අපට අපේ දේශපාලනය පැහැදිලිව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න ඊනියා නායකයෝ මාව සංවිධායක කමින් අයින් කරන්නේ මම පාදයාත්‍රාව ගිය හින්දා නෙමෙයි. මම මේ දිනේට ආපු හින්දා නෙමෙයි. කංචන ජයරත්න මේ දින රැස්වීම සංවිධානය කිරීමේ මූලික කොමිටුවේ ඉන්නවා. පාදයාත්‍රාව සංවිධානය කිරීමේ මූලික කොමිටුවේ කංචන ජයරත්න ඉන්නවා. පාදයාත්‍රාව සංවිධානය කිරීමේ මූලික කොමිටුවේ හිටිය 6 දෙනයි. ඒ 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක් කංචන ජයරත්න. මේ දින ඒ හින්දා නෙමෙයි. එක්කෙනෙක් මහින්දානන්ද අලුත්ගමගේ. එක්කෙනෙක් මහින්දානන්ද අලුත්ගමගේ. එක්කෙනෙක් රෝහිත අබේගුණවර්ධන. ඒ මම පාදයාත්‍රාව ගියා කියලාවත් මේ දිනේ ගියා කියලාවත් නෙවෙයි හැබැයි සංක මාව අයින් කරන්නේ. මේ ආණ්ඩුවට විරුද්ධව අපි කරපු අරගලයේ තීව්‍රකම වැඩි වෙනකොට අප මේ ආණ්ඩුව ගෙදර යවන්න මහා කැපකිරීමක් කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ අපිව සංවිධායකකම් වලින් එක රැයින් අයින් කරලා දානවා. ඒකට උත්තරේ එදා රත්නපුරේදී දුන්නා. හැබැයි මටත් අවශ්‍ය වුණා සංක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකින්ටත් පොඩි මාව අයින් කරලා මට කරපු අභියෝගයට යමක් කරන්න. ඒ නිසා තමයි මේ රැස්වීම අපි සංවිධානය කරේ. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මාව අයින් කළා. හැබැයි එතුමාට මම ඉතාම පොඩි සුළු සියුම් එතුමා මට කරපු අභියෝගයට ඉතාම පොඩි සුළු සියුම් අභියෝගයක් තමයි මට කළ හැකි දෙයින් මම බොහොම සුළු දෙයක් තමයි එදා කරලා පෙන්නුවේ. ඔබතුමීට හිතෙන්නේ නැද්ද ජනාධිපතිතුමා දැන් ට්‍රැක් එකට නියම ට්‍රැක් එකට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හද ගැස්ම තේරුම්ගෙන කටයුතු කරනවා? ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මෙච්චර කාලයකට ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ට්‍රැක් එකට ආවේ නැහැ කියනක ඔබතුමාම පිළිගන්නවා? සංක හද ගැස්ම තේරලා නැහැ කියලා පිළිගන්නවා? ඔය ඒ චෝදනාව කරේ ඒකාබද්ධ විපක්ෂයයි. ඔවුන් කිව්වා රණවිරුවන් දඩයම් කරනවා ජනාධිපතිතුමා කතා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම දේවල් අනුමත කරනවා කිව්වා. නමුත් දැන් පේනවා එතුමා එහෙම නෙවෙයි කියලා. දැන් උදාහරණයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා, නාවික හමුදා ප්‍රතිවරුන් 3 දෙනෙක්, අපිට මොහොතක් ලබා දෙන්න මන්ත්‍රීතුමිය, අපි වෙලාව බලලා වැඩසටහනට යමු. දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා, ඒ වගේම හිටපු නාවික හමුදාපතිවරුන් 3 දෙනෙක් අධිකරණය හමුවට පමුණු වීම පිළිබඳව එතුමා ඉතාමත් ඍජුව දැඩිව අදහස් ප්‍රකාශ කරා. FCID එක, CID එක, ඊට පස්සේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එතුමා ඍජුව අදහස් දැක්වුවා. ඔබතුමිය හිතන්නේ නැද්ද දැන් එතුමා හද ගැස්ම තීරුම් අරගෙන තියෙනවා? මම නම් හිතන්නේ සංකත් මේ රටේ ජනගහණයෙන් එක්කෙනෙක් කියලා. හොඳ මිනිස්සෙක්, හොඳ මාධ්‍යවේදියෙක්. හැබැයි සංකගේ කටනුත් පිට වෙනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා දැන් ට්‍රැක් එකට වැටිලා කියලා. ඒ කියන්නේ මෙතෙක් ට්‍රැක් එකට වැටිලා නැහැ කියන එක. එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ හද ගැස්ම දැන් තේරුම් අරගෙන කියලා. ඒ කියන්නේ එතුමා මේ වෙනකන් තේරුම් අරගෙන නැහැ කියලා. ඉතින් ඉදිරියට කුමක් වෙයිද කියන එක සංක මට හරියට කියන්න බෑ. ඔබතුමිය වෙනමම අර්ථ නිරූපණයක් දෙනවා නේද? නෑ, මම කියන්නේ ඉදිරියට කුමක් වෙයිද කියන එක මට හරියට කියන්න බෑ. ඉදිරියේදී වෙන දේශපාලන තත්වයකදී ඇතිවෙන තත්වයේ ඒ වෙලාවට බලන්න ඕනේ. අපට පේන්න තියෙන දේ, මේ ආණ්ඩුව බලයට ආවේ ජාත්‍යන්තරයේ සහ කොටි ඩයස්පෝරාවට නොයෙකුත් පොරොන්දු දීලා. ඒ අනුව ප්‍රභාකරන් මරපු වරදට, ප්‍රභාකරන් මැරීම නිසා, එහෙමත් නැත්නම් LTT එක මේ මව්බිමෙන් තුරන් කිරීම නිසා, ඒ කරපු දෙයට අපේ රණවිරුවන්ව හිරගෙදරට දාන්න මේ ආණ්ඩුව කොටි ඩයස්පෝරාවට සහ ජාත්‍යන්තරයට පොරොන්දු දීලයි බලයට. ඒ නිසා අද හමුදාවේ රණවිරුවන් පුරුතු පිටින් හිරගෙදරට දානවා. ඒ විතරක් නෙමෙයි, ආරක්ෂක ලේකම්තුමා අපි බලන් ඉද්දි යුද්ධ කරපු නාවික හමුදාපතිවරු 5 දෙනාගෙන් 3 දෙනෙක්, මේජර් ජෙනරල්ලු 2 දෙනෙක් අපි බලන් ඉද්දී එදා කූඩුවට දැම්මේ. අර මට මතකයි දයාරත්නායක කියන අපි කවුරුත් ගරු කරන හමුදාපතිතුමා
එදා ජනාධිපති කොමිසමට කැඳවපුවම එතුමාගේ කටින් කියනවා තුනේ පන්තියේ දේශපාලනය නිසයි මට මේ තත්ත්වේ උරුම වුණේ කියලා. මේ 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 රටේ ජනතාවට අපි කියන්න ඕනි මේ ආණ්ඩුව නොයෙකුත් චෝදනා දාලා නොයෙ ප්‍රදීප්ෙක් නැලිගොඩ වෙන්න පුළුවන් ලසන්ත වික්‍රමතුංග වෙන්න පුළුවන් එවැනි චෝදනා දමමින් සිදු කරමින් යන්නේ රණවිරුවන්ව දංගෙඩියට යැවීම අතුරුදහන් වුවන්ගේ පනත ගේනවා ඒකටම හරියන්න මරණ ලියාපදිංචි කිරීමේ පනත ඊට පෙර ගේනවා මේවා ඔක්කොම සැලසුම් සහගතව එක තැනකින් මෙහෙවමින් කුමන්ත්‍රණ කාර්යව සිද්ධ වෙන දේවල් ඉතින් අතුරුදහන් වුවන්ගේ පනත ගේන්නේ මේ රටේ රණවිරුවන්ට විරුද්ධව පරීක්ෂණ පටන් ගන්න වෙනම ආයතනයක් ලංකාවේ අරමුදලින් හදන්න ඉතින් මේවා අපට සැහැල්ලුවට ගන්න බෑ මේවා මේ 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 කාරණා රණවිරුවන්ව බුරුතු පිටින් හිරගෙදෙට්ට දැමීම මේවා අපිට සැහැල්ලුවට ගන්න බෑ සංක දැන් සංක අනිත් පැත්තට කියනවා ජනාධිපතිතුමා මේක සංක කිව්වේ නැති වුණත් ජනාධිපතිතුමා කියනවා මම මේක දකින්නේ පස්සේ මම දකින්නේ කියන්නේ රනිල් මේ ආණ්ඩුවේ යන විදියක් තියෙනවානේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරනවා ජනාධිපතිතුමා ඒක පත්තරෙන් දකිනවා දැකලා ඒක දැක්ක කියලා කියනවා. ඔක තමයි මේ ආණ්ඩුව යන විදිය. එතකොට සංක කියනවා නෑ ජනාධිපතිතුමා පොඩ්ඩක් වෙනස් වෙලාද කියලා. මොනවටද මොන හේතු හින්දද සංක ඔයා කියන්නේ ඒක ජනාධිපතිතුමා වෙනස් වෙලා කියලා. නෑ දැන් එතුමා ඉතාමත් ඍජුව සඳහන් කරනවා රණවිරුවන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැයි කියලා ඒක අවස්ථාවකදී. ඒ වගේම අපි දකිනවා තනතුරු සම්බන්ධයෙන් දැන් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ අපි රණවිරුවන් කතාව ගමුද රණවිරුවෝ අවුරුදු ගානක් දැන් අර අර බුද්ධ්‍යංශ රණවිරුවන් මාස 14ක් අත්අඩංගුවේ තියාගෙන ඉඳලා තමයි එළියට දාන්නේ. ඉතින් මේ රණවිරුවන් මේ 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 රණවිරුවන් දඩයම් කිරිල්ල නම් පැහැදිලිව මොවුන් කුටි ඩයස්පෝරාවට පොරොන්දු වෙච්ච විදිහට නොයෙකුත් ජාත්‍යන්තරයට පොරොන්දු වෙච්ච විදිහට මේ රටේ කිරීගෙන යනවා. මොකද්ද ඔබතුමා දිල්රුක්ෂි ඩයස් මොකද්ද කියන්නේ? නෑ දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ ඉල්ලාස්වීමේ ලිපිය. එතුමා එක බාරගත්තා. ඊට පස්සේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා මහ බැංකු අධිපති දුරේ කාලය දීර්ඝ කිරීම එතුමා නොකර හිටියා. ඔබතුමිය හිතන්නේද ප්‍රගතිශීලී ලක්ෂණ කියලා? හවු ඉතින් දිල්රුක්ෂි ඩයස් නෝනා මේ රටේ පත් වෙනකොට මං එදා පාර්ලිමේන්තුවේ දිල්රුක්ෂි ඩයස් නෝනා ඇතුළු කොමිෂන් සභාවල පඩි වැඩි කිරීම සඳහා වෙච්ච විවාදයේදී මම පැහැදිලිව කිව්වා ඒ විවාදයේදී මම කරපු කතාවේදී දිල්රුක්ෂි ඒ එවැනි අපි අප ඒකබද විපක්ෂය ජනතාව තුළ හදපු මතය නිසා තමයි ජනාධිපතිවරයාට සිද්ධ වෙන්නේ මේ කොමසාරිස්වරිය අයින් කරන්න. දැන් ඒ විවාදයේදී මම මත කරපු කාරණය තමයි සංක දිල්රුක්ෂි ඩයස් නෝනා පත් වෙනකොට රටේ මත දෙකක් තිබුණා. එකක් තිබුණා දිල්රුක්ෂි ඩයස් කියන් පත් කරන්නේ රටේ අල්ලස් මර්ධනය කරන්න ඉතාම ක්‍රියාශීලීව මේ රට හොඳ තැනකට ගේන්න අල්ලස් කොමිසම ක්‍රියාත්මක කරලා රටේ අල්ලස් නැති කරන්න දක්ෂ නිලධාරිනියක් විදියට එතුමිය පත් කරනවා කියලා එක මතයක් තිබුණා. එක මතයක් තිබුණා රනිල් වික්‍රමසිංහගේ හොඳ හිතවතියක්. ඒ නිසා මේ විපක්ෂය මර්ධනය කරන්න තමයි මේ දිල්රුක්ෂිව ගේන්නේ කියලා. හැබැයි දිල්රුක්ෂි පත් වුණාට පස්සේ ආණ්ඩුව දිල්රුක්ෂි සම්බන්ධයෙන් ගත්ත පියවරවල් පඩි වැඩි කිරීම සහ එවැනි දේවල් සම්බන්ධයෙන් කොමිසමේ අයටත් එක්ක කොමිසමේ ඔක්කොගෙන් පඩි වැඩි වුණෙත් නැහැ ගත්ත පියවරවල් සහ දිල්රුක්ෂි නෝනාගේ ක්‍රියාකලාපය තුළ අපට තේරුම් ගියගේ තමයි මේ අර දිල්රුක්ෂි නෝනා ඇවිල්ලා තියෙන්නේ විපක්ෂය මර්ධනය කරන්න කියන එක. ඒක පාර්ලිමේන්තුවේදී අපි පැහැදිලිව මගේ කතාවේදී මම කිව්වා දිල්රුක්ෂි නෝනා කිසිසේත්ම විපක්ෂයට ගිය අයට විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට යනවා නම් කවදාවත් ඒ අයට විරුද්ධව නඩු දාන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අල්ලස් පනත යටතේ නඩුවක් වැටෙන්නේ නැතුව ඉන්න නම් ඒ අය යන්න ඕනේ ආණ්ඩුවට. ආණ්ඩුවේ ඉන්න අයගේ ෆයිල් පැත්තකින් තියෙනවා. ඔබතුමාගේ අදහසට එකඟ වෙන්න බෑනේ. දැන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියනවා තව පොඩ්ඩෙන් එතුමාවත් අත්අඩංගුවට ගන්න බෑ කියලා. ඒ වගේම කියනවා මේ දිල්රුක්ෂි ඩයස් මහත්මිය හිටපු ජනාධිපතිවරයාත් එක්ක දුරකථන සංවාද පැවැත්තුවයි කියලා. දැන් සමහර ඇමතිවරු 11 වතාවක් ඇඳෙව්වා ආණ්ඩුවේ ඉන්න අල්ලස් කොමිසමට. හැබැයි ආවේ නැහැ කියලා කිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහනේ.
දැන් මහ බැංකුවේ මහ බැංකුවේ අධිපතිවරයාට විරුද්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහත්තයම ගිහිල්ලා අල්ලස් කොමිසමට බාර දුන්නනේ මේ පැමිණිල්ල. හැබැයි ඒක කට උත්තරයක් ගත්තේ නැහනේ. ඒතර ආණ්ඩුව පැත්තේ ඉන්න අය වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතිකොට ඒ වගේම ඒ මේ පැත්තේ ඉන්න අයට නොයෙකුත් චෝදනා අතට අහුවෙන ඕනෑම කාරණයක් පදනම් කරගෙන චෝදනා කරනකොට විපක්ෂය මර්ධනය කරනකොට අප විවාදවලදී මතු කරපු කාරණා අනුව තමයි මේ සිද්ධීන් රටේ අපි ජනතාවට අපි කරුණු කිව්වා. ඒ අනුව තමයි දිල්ලික්ෂණ ඕනට ඔය තත්ත්වය මං විශ්වාස කරනවා ජනාධිපතිවරයා මේ ක්‍රියාමාර්ගය ගන්නෙ. මොකද අපි ජනතාවට පැහැදිලිවම පාර්ලිමේන්තුව වගේම පිටතදි කිව්වා දිල්රුක්ෂි වැඩ කරන්නේ ආණ්ඩුවේ ඉන්න අය ආරක්ෂා කරන්න. ආණ්ඩුවේ ඉන්න කෙනෙකුට ආණ්ඩුවේ ඉන්න කිසිම ඇමතිවරයෙකුට අල්ලස් චෝදනාවක් යටතේ නඩුවක් දාන්න දිල්රුක්ෂට කොන්දක් නැහැ කියන එක අපි පැහැදිලිවම ජනතාවට ගිහිල්ලා කිව්වෝ. ඔය අල්ලස් කොමසාරිස් ඒක පාර්ශ්විකයි. කිසිම වෙලාවක ආණ්ඩුවේ ඉන්න කෙනෙකුට විරුද්ධ ඔයා නඩුවක් දාන්නේ නැහැ. ආණ්ඩුවට ගියොත් ෆයිල් එක පැත්තකින් තියෙනවා. මේක ස්වාධීන කටයුත්තක් නෙවෙයි. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂය මර්ධනය කරන්න තමයි මෙතුමිය එතුමාගේ මිතුරිය තියාගෙන ඉන්නේ කියලා. පෞසේම තෙතුමාටත් නඩුවක් දැම්මනේ. ඔව් නඩුව දැම්ම සංක අපි කිව්වට පස්සේ දිල්රුක්ෂණ නඩු දාන්න සිද්ධ වෙන්නේ මේ මතය අපි රටේ කියනකොට ජනතාව ඇස්සල්ලා බලනවා. ඇත්තනේ අල්ලස් කොමසාරිස්වරිය දිගටම නඩු දාන්නේ මේ විපක්ෂෙ ඉන්න අයටනේ. ආණ්ඩුවේ කාටවත් නැහනේ. එතකොට මේ චෝදනාවෙන් බේරෙන්න තමයි ෆෞසි ඇමතිවරයාට දාන්නේ වාහනයක් ගෙනිච්චද මොකක්ද කියන කාරණයක් මත. හැබැයි ඕකේ නොයෙකුත් කතන්දර තියෙනවා. සමහර ඇමතිවරුන්ට විරුද්ධව චෝදනා දාන්න හදනකොට අපි අපේ බලකිරීමට ඒ අපේ එන සමාජයේ ඇතිවෙන බලපෑම මත විපක්ෂයේ ඇතිවෙන බලපෑම මත දිල්රුක්ෂි ආපහු කටයුතු කරන්න දිල්රුක්ෂි නෝන කටයුතු කරන්න හදනකොට ඇයව මේ තනතුරෙන් ඉවත් කරා කියලත් මතයක් රටේ තියෙනවා සංක. මන්ත්‍රීතුමිය දැන් ඒකාබද්ධ විපක්ෂයේ නිරන්තරයෙන්ම කරපු චෝදනාවක් තමයි එක්සත් ජාතික පක්ෂය කරන එක ජනාධිපතිවරයා අනුමත කරනවයි කියලා. දැන් ඔය සිදුවීම් මාලාවෙන් පේනවනේ ඒක එහෙම නෙවෙයි කියලා. දැන් මහ බැංකු බැඳුම් කර සිද්ධියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු ඉතාමත් දැඩිව ඒට විරුද්ධව පෙනී හිටියා. බොහෝ අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂයේ මතයට වඩා විරුද්ධ මතයක උන්නේ නෑ. මං කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවංකවම අපේ පක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක මේ ජනතාව ඉන්නේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාව අපේ ක්‍රියාකාරීන් ඉන්නේ සංක මහින්ද ජනාධිපතිතුමාගේ මේ රූපකාය මහින්ද රාජපක්ෂ කියන රූපකාය හින්ද නෙවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක අපේ පක්ෂයේ ජනතාව ඉන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අපට පේන අපේ නායකයා. ඒ නිසා තමයි අපේ ජනතාව එතුමත් එක්ක ඉන්නේ. ඒක අපේ පක්ෂ ලේකම්තුමා දුමින්ද දිසානායක මැතිතුමාට අනුව 95%ක් පාක්ෂිකයෝ මහින්ද ජනාධිපතිතුමත් එක්ක 105%ක් එතුමන්ලත් එක්ක. එහෙම තමයි පක්ෂ ලේකම්තුමා කියන්නේ. ඉතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා නම් UNP එක පිනවන්න කටයුතු මේ පහුගිය කාලේ කරා වගේ කටයුතු කරන්නේ නැත්නම් ඒක පාක්ෂිකයට ගැටලුවක් වෙන එකක් නෑ සංක. හැබැයි තියෙන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා පහුගිය කාල පුරාවටම කළේ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් කිරීම. එක්සත් ජාතික පක්ෂයේ අපේ පළාත් පාලන ආයතනවල මේ රටේ තිබිච්ච පළාත් පාලන ආයතනවල අති බහුතරයක් තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට. ඒ බහුතර බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට. අපිට පළාත් පාලන මන්ත්‍රීවරු හිටියා 2400 ගාන. මේ පළාත් පාලන ආයතනවල හිටපු ගමේ බලය තිබිච්ච ගමේ පක්ෂය රැකගෙන හිටපු ගමේ මිනිස්සුත් එක්ක කටයුතු කරපු අපේ මේ ග්‍රාමීය නායකයින් පළාත් පාලන ආයතනවල නායකයින්ට තිබිච්ච බලය අහිමි කරේ රනිල්ගේ ඌමනාවට මෛත්‍රීපාල ජනාධිපතිතුමා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එතුමා ජනාධිපති ධූරය සභාපති ධූරයට පත් වුණාට පස්සේ එතුමා පත් කරා නාවින්න පක්ෂයේ කුළුඳුල් භාණ්ඩාගාරික විදියට එතුමාගේ භාණ්ඩාගාරික විදියට නාවින්න මහත්තයව UNP එකෙන් ඡන්දෙ ඉල්ලෙව්වා. ඒ විතරක් නෙමෙයි එතුමා පක්ෂ සභාපති ධූරයට පත් වුණාම රාජිත් සේනාරත්න මහත්තයා උපසභාපති කළා. එතුමාව UNP එකෙන් ඡන්දෙ ඉල්ලෙව්වා.
පක්ෂ මධ්‍යමක ආරක්ෂක සභාවට දැවපු හිරුනිකා නෝනලා මට මතක විදිහට ඔය කරුණාරත්න පරණවිතාන මෙතුමල්ලා ඒ අය UNP කෙන් ඡන්දි ඉල්ලුවා. ඒතර අපේ පක්ෂේ ඉන්න නායකයෝ UNP කට යවලා ඡන්දි ඉල්ලනෝ. ආ එතුමා තනතුරු වලට දාපු සෙල්ලම් තනතුරු නේ උපසභාපති. ඒ වගේම පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරට එවැනි තනතුරු වලට එතුමාම්පත් කරපු අය UNP කට යවලා ඡන්දි ඉල්ලනවා. අපේ ඔබතුමා ඔබතුමීලත් එක්ක ඡන්දි ඉල්ලුවොත් එහෙම ඔබතුමීලා කකුලෙන් අදිනවනේ. දැන් ඔබතුමීලත් එක්ක ඡන්දි ඉල්ලපු බොහෝ දෙනාට පාර්ලිමේන්තුවට එන්න බැරි වුණා. SBD සානායක මැතිතුමාට, ලක්ෂ්මණ යාපාබේ වර්ධන මැතිතුමාට ජාතික ලයිස්තුවෙන් ආවට ඔහොම ලයිස්තුවක් කියාගෙන යන්න පුළුවන්. ඔබ ඔබතුමීලා කිව්වනේ එයාට ඡන්දෙ දෙන්න එපයි කියලා නේද? එහෙම නෙයක්. එතන සිද්ධ වුණේ ජනතාව තීන්දුව කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දෙමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන පිරිස කවුද කියන එක. ඒ අනුව ජනතාව සැබෑ තීන්දුවක් දුන්නා. සංකේක ජනතාවගේ තීන්දුව. ඒක අපට කරන්න දෙයක් නැහැ. නමුත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් සැබෑවට ශක්තිමත් කරනවා නම් මං හිතන්නේ ජනතාව ඒක ප්‍රශ්නයක් කරගනී කියලා. හැබැයි UNP එක පිනවන්න කටයුතු කරන තාක්කල් සිරිකොතේ උවමනාවට නැත්තම් අපි සංවිධායක ධූරවලින් අයින් කරන්නේ කාගේ උවමනාවටද? මේ ශක්තිමත් සංවිධායකවරු ප්‍රසන්න රණතුංග කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප මන්ත මතක විදියට 3 ලක්ෂ ගාණක් මනාප ගත්ත නායකයෙක්. රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, දිලුම් මමුණුගම, පවිත්‍ර වන්නියාරච්චි, CB රත්නායක, මහින්ද යාපා මේ අපිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකකම් වලින් අයින් කරනවා. මාව අයින් කරලා දැම්මේ කවුද සංක? එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලලා අන්තිමයට ආපු කෙනා තමයි මාව අයින් කළ ඇහැලියකට සංවිධායක විදියට දැම්මේ. ඉතින් මිනිස්සු පිළිගනීද? UNP එකෙන් ඡන්දෙ ඉල්ලලා අන්තිමයට ආපු කෙනාව ශ්‍රී ලංකාවේ ලස්සන සලුපිලි අඳලා මෛත්‍රීපාල මහත්තයාවනවා මෙයාව පිළිගන්න සංවිධායක විදියට කියලා මිනිස්සු පිළිගනීද? ඉතින් මෙවැනි කටයුතු කරන තාක්කල් මං ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මෛත්‍රීපාල ජනාධිපතිතුමා තමන්ගේ නායකයා විදියට පිළිගන්නේ නැහැ. ඒකයි ඒ නිසා එතුමා කවදා හෝ දවසක සැබෑවටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා නම් අපේ රණවිරුවන් දංගෙඩියට යවන්නේ නැත්තම් ඔය එතුමාගේ නායකත්වය යටතේ දැන් මේ මහා සැලසුම් මේ ආණ්ඩුව සැලසුම් සහගතව ඉතාම කුමන්ත්‍රණකාරීව අපට පේනවා 50 ගණනාවක් මේ රටට අහිතකර 50 ගණනාවක් මේ රටට ගෙනෙමින් පවතිනවා. ඒවා ඔක්කොම ඒ සියල්ල සිද්ධ වෙන්නේ බොහොම එක තැනකින් මෙහෙවමින් ඉතාම සැලසුම් සහගතව. ඉතින් එවැනි කාරණා සිද්ධ වෙන තාක්කල් මේ මව්බිම බෙදන්න කටයුතු කරන තාක්කල් අද අප දන්නවා මේ රටේ ජනතාව විශාල මේ රටේ ජාති සංක මේක කියන්න ඕන. ආ ඔබතුමිය කියන්න. අපිට විරාමයකට යන්න ඕන. ගමන් ඔබතුමිය කියලා ඉන්නේ. නේ නම් විරාම ගමු. අපි අනිවාර්යෙන්ම විරාමෙන් පස්සෙ ඔබතුමියගේ අවස්ථාව ලබා දෙනවා. අපි කෙටි විරාමයක් ලබා දෙමු. අපි විරාමයට පෙර ආතු ඔබතුමියගේ අදහස් දක්වීමට බාධා කරා කතා කිරීමේ නිදහස භුක්ති විඳින්න පුළුවන්. ඔය සංක ගුග්ලි දදා බලනවා ඉතින් එකින් එක මේ නමුත් ඉතින් අවංකව කතා කරන්න ඕනි සංක මේ ආණ්ඩුව ගෙනියන ක්‍රියාමාර්ග නිසා අද අතෘප්තියට පත්වෙච්ච විශාල පාර්ශ්ව ගණනාවක් ඉන්නවා. මේ සමාජයේ හැම ව්‍යූහයක්ම කොයි කණ්ඩායමද සතුටෙන් ඉන්නේ කොයි කොටසද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. හැම තැනකම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම මේ රට ආදරය කරන ජනතාවට තියෙන ප්‍රධානම ප්‍රශ්නය මේ ආණ්ඩුව මේ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, විග්නේශ්වරන් සම්බන්ධෙන් මේ සම්බන්ධ වෙලා ඉන්න මේ හවුල මේ රට ෆෙඩරල් ව්‍යවස්ථාව මේ රටට ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනල්ලා මේ රට බෙදා වෙන් කිරීමේ කටයුතු ලහිලයියේ සිදු කරමින් පවතිනවා. මං හිතන්නේ අයවැයට ඉස්සෙල්ලා මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා. එතකොට අපේ මේ අය කොටි ඩෑස් මං කලින් කිව්වාගේ ඩෑස්පෝරාවට කොටි ඩෑස්පෝරාවට පොරොන්දු වෙච්ච විදියට මේ ජාත්‍යන්තරයට පොරොන්දු වෙච්ච විදියට LTTE එක යුද්ධෙන් කරගන්න බැරි වෙච්ච දේ මේ අය මේ ව්‍යවස්ථාව හරහා උතුරු නැගෙනහිරට වෙන් වෙන්න බලය ලැබෙන ආකාරයට ඒ හරහා ජාත්‍යන්තර වෙනම රටක් විදියට පිළිගන්න අවසාන ඉලක්කය ඇතුව මේ කටයුත්ත කරගෙන යනවා. ඉතින් මෙවැනි කාරණා රටක සිද්ධ වෙද්දී
මේ රටේ සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න බැරි තරමටම බදුබර ගහද්දි අපේ සහනාධාර අපේ ගොවියගේ සහනාධාර කප්පාදු කරද්දි අපේ රබර් ගොවියට රබර් ටික විකුණ ගන්න බැරුව ජීවත් වෙන්න බැරුව ඉද්දි වී ගොවියට වී ටික විකුණ ගන්න බැරුව ඉද්දි මෙවැනි තත්ත්වයකට මේ රට පත් වෙද්දි එක්කා ගිවිසුම ගෙනල්ලා ආපස්සට පර හරවන්න බැරි වෙන විදිහට මේ රට මන්නම් හිතන්නේ ඉන්දියාවේ කොලනියක් බවට පත් වේවි අපේ දරුවන්ට රැකියා නැති වෙන තත්ත්වයකට මේ ගිවිසුම් ගෙනෙද්දි මේ පනත් පාර්ලිමේන්තුවට නොයෙකුත් ආකාරයට ගෙනද්දි මේවාට විරුද්ධ වෙන සියලු බලවේග මෛත්‍රීපාල ජනාධිපතිතුමා දැන්වත් ජනතාවගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයාගේ පැත්ත ගත්තොත් මොකද වෙන්නේ කියලා කාට හරි හිතෙනවා නම් මේ සියල්ල කනපිට හැරෙන්න ඕනි. මේ රට බෙදෙන ව්‍යවස්ථාව මේ රටේ ගෙන ඒම නතර වෙන්න ඕනි. මේ මව්බිම තිබිච්ච විදියට තියෙන්න ඕනි. බොහොම අමාරුවෙන් මේ නිදහස මේ රට ලබාගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්. මේ නිදහස අරගලය ක්‍රියාත්මක කරලා මේ රටට මේ මව්බිමට නිදහස ලබාගත්තේ කොච්චර අමාරුවෙන්ද? අපි හීනකින්වත් හිතුවද මේ යුද්ධය ඉවර කරන්න පුළුවන් වෙයි කියලා? එවැනි තත්ත්වයක තිබිච්ච රට ආර්ථික වශයෙන් මහා ශක්තිමත් භාවයක තිබිච්ච රට ඉතාම ඉහළට නැගිටිච්ච රට මිනිස්සුන්ගේ මිනිස්සු බලාගෙන ඉද්දි මිනිස්සුන්ගේ ජීවිත නැගිටපු රට අද වැටමින් පවතින වට්ටමින් පවතින මේ තත්ත්වය අනිත් පැත්තට මහින්ද රාජපක්ෂ යුගයේ තිබිච්ච තත්ත්වයට ගේන්න පුළුවන් නම් එතනින් එහාට රට ගෙනියන්න පුළුවන් නම් මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒද බීද සීද කියන එක. හැබැයි මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙන්නේ අද ශ්‍රී ලංකා කාර්යයට තියෙන ප්‍රශ්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා එකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ සංක. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ ආදරණීය පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ අලියාගේ නැට්ටේ එල්ලලා අද UMP එකට උගස් කළා. UMP ගේ නායකයෝ කියන විදිහට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වැඩ කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙලහීන කරනවා. අපිව සංවිධායකම් වලින් එලියට දානවා. මේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ බලය අහිමි කරනවා. ඌව පළාත් සභාව එක්සත් ජාතික පක්ෂයට එදා දුන්නා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මෛත්‍රීපාල ජනාධිපතිතුමා බලයට පත් වෙනකොට පාර්ලිමේන්තුවේ UNP එකට හිටියේ මන්ත්‍රීවරු 42යි. 3-2ක් අපිට තිබුණේ. හැබැයි ජනාධිපතිතුමා දියුරුම් දීලා තප්පර 30ක් ඇතුළත රනිල්ව මේ රටේ අගමැති කරනවා. ඉතින් මෙවැනි කාරණාත් එක්ක තමයි මේ පාක්ෂිකයට තියෙන ප්‍රශ්නය. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා තමයි අපේ පක්ෂ නායකයාගේ අතින් මේ කටයුතු සිද්ධ වෙන්නේ නැති හින්දා තමයි අද පාක්ෂිකයා සහ මේ රටේ බහුතර ජනතාව මේ ආණ්ඩුවත් එක්ක මේ ආණ්ඩුව ගෙදර යවන අරගලයට අපි රැස්වීමක් තියනවා කිව්වන් දහස් ගණන් එකතු වෙන්නේ ඒ අරගලයට ශක්තිය දෙන්න. දැන් ඔබතුමිය කියනවා ඒද බීද සීද කියන එක ප්‍රශ්නයක් නැහැ කියලා. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති මත සීරුවෙන් හිටගත්තොත් ඔබතුමීලා මහින්ද රාජපක්ෂ මහත්තයව අතෑරලා ඒ ඔස්සේ පෙළ ගැහෙන්න සූදානම්. මහින්ද රාජපක්ෂ මහත්තයා අතාරින්න නම් මං හිතන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතාව අපි සෑම අවස්ථාවකම අපි කියන්නේ මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවක් හදනවා කියන එක. ඒක බය නැතුව අපි කියනවා. අපට විනය පරීක්ෂණ තියා මොන පරීක්ෂණේ ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් තමයි අපි ආණ්ඩුවක් හදන්නේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිටගත්ොත් කියන එකට මං ආයෙත් මං කියන්නේ සංක අනාගතයේදී විය හැකි දේවල් වලට මට කේන්ද්ර බලන මිනිස්සෙක්වත් නැත්නම් අනාගතය කියවන්න පුළුවන් මිනිස්සෙක්වත් නෙවෙයි. ඒ වුණාට ඔබතුමිය එහෙම විශ්වාසයක් තිබ්බා දිනසීය ආණ්ඩුවේ ඔබතුමිය ඇමතිකමක් ගත්තා. දිනසීය ආණ්ඩුවෙන් සති 6කින් ඇයි අපි ඇමතිකමෙන් අයින් වෙන්නේ? ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා සති 6ක් ඇතුළත ගිය කෙනෙක් නින්දා හින්දායි මම දන්නේ. ඒ මේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමින් ඉන්නවායි කියන එක අපිට පැහැදිලිව තේරුණා. ඒ සති 6ෙන් මම එළියට එනකොට කරපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අපි කියන්නේ අපි මේකෙන් එළියට එන්නේ අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ බලය අහිමි කරපු නිසා කියලා. ඒ නිසා ඇතුළේට සති 6ක් හරියේ ඇතුළේ හිටපු කෙනෙක් විදිහට තේරෙනවා මේ ආණ්ඩුව දිගටම කරගෙන ගියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මේ රටේ ක්‍රියාත්මක කිරීම. සහනාධාර කප්පාදු කරනකොට ඔබට තේරෙන්නේ නැති එතනින් එහාටත් මම අර කිව්වේ නාවින්නලා UNP එකෙන් ඡන්දෙ ඉල්ලනකොට ඒ කාරණා සපත වුණා. අපි
ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එදා එළියට ඇවිල්ලා කියපු කාරණා පසු කාලීනව මහමැතිවරණය දක්වා යනකොට ඒව හොඳට සපත වුණා. මහමැතිවරණයට මට මතක විදියට දින අපි අපි විශ්වාස කරානේ. ඊට පස්සෙත් ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාස කරන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා. අපි එතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගෝස්තු 17 වෙනිදා එක්සත් ජනතා නිදහස් සංධානයේ ඡන්දෙත් ඉල්ලුවනේ ආපහු සංක. හැබැයි ඡන්දයට සති දවස් 5ක් විතර තියලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජාතිය අමතලා ප්‍රකාශයක් නිකුත් කළ ජනාධිපතිතුමා මොකද කියන්නේ? මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඇයි ජනාධිපතිතුමා පක්ෂයේ ලේකම්වරු දෙන්නව පක්ෂයෙන් අයින් කරන්නේ? ඉතින් මෙවැනි කාරණා තුල ඉතිහාසය දිගටම සංක අපිට පෙන්නලා දෙන්නේ මොකක්ද? එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් කිරීම. ඉතින් ඒ නිසා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවැරදි ප්‍රතිපත්තියේ හිටගත්ොත් කියන එකට මට කියන්න තියෙන්නේ ඒ අනාගත වාක්‍ය සහ අනාගතයේ වෙන දේවල් ගැන කියන්න මට තාම හැකියාවක් නැහැ කියන එකයි සංක. හොඳයි, ඒ අනියමාර්ථය අසම්භාවයක් ක්‍රියා ගැන ඔබතුමිය කතා කරන්නේ. නමුත් සිකුරාදා හෝ සෙනසුරාදා දිනේදී හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මැතිනිය කියනවා මහින්ද රාජපක්ෂ කියන චරිතය ඉතිහාසයේ පුරාවටම කරේ රට බෙදන මේ පක්ෂය බෙදන එක කියලා. එතුමිය කියනවා මේ ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් පඩි පවා ගත්තයි කියලා සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ කාලේ. ඔබතුමිය මොකක්ද කියන්නේ? චන්ද්‍රිකා මැතිනියට තිබුණේ එහෙම දෙයක් තියෙනවා නම් ඉවිලි ක්‍රියාමාර්ග ගන්නනේ. එතුමියත් පක්ෂයේ නායිකාව වෙලා හිටියනේ. එතුමිය දැන් කියන එක අපි පිළිගන්නේ කොහොමද? එතුමියට තිබුණා නේ එමනම් ඒ වෙලේ ඒ සම්බන්ධයෙන් මහින්ද ජනාධිපතිතුමාට විරුද්ධව ක්‍රියාමාර්ග කරන්න. එතුමියමනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව විපක්ෂ නායක කරන්නේ. එතුමියමනේ මහින්ද එතුමියගේ නායකත්වයෙන් එන්නේ මහින්ද ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයා විදියට අපේක්ෂකත්වය ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි, ඉතින් එතුම එහෙම නිකන් කට එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඒකට එතුමිය එහෙමනම් ඒ සම්බන්ධයෙන් නමුත් අපි දන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්වර්ණමය යුගයකින් ආපු නායකයා. අපි චන්ද්‍රිකා මැතිනිය පාර්ලිමේන්තුවේ බලය ගන්න 94 දී මට මතක 105ක් එක්ක 2000 දීත් අපිට සිද්ධ වෙන්නේ එහෙමයි. අපිට සිද්ධ වෙනවා 113 නැතුව අනික් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලායි අපි ඡන්දෙට යන්නේ. ඒතොර 2001 දීත් රනිල් ආපහු බලයට එනවා. 2004 දීත් අපිට ආය අනික් පක්ෂත් එක්ක එකතු වෙන්න වෙනවා. අපි අපිට බහුතරය අපිට ලැබෙන්නේ නැහැ. මේ ඡන්ද ක්‍රමයේ යටතේ 77 ජයජවර්ධන මහත්මයා මං හිතන්නේ ඒ ආපු ආණ්ඩුවේ මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය ගේන්නේ දිනන පක්ෂය ඇරෙන්න ඊළඟට ඡන්ද ගන්න පක්ෂයට සැබෑ නියෝජනයක් පාර්ලිමේන්තුව තුල නැති වෙන හින්දා. හැබැයි මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය ආවට පස්සේ මේ රටට සිද්ධ වෙච්ච දේ තමයි අති බහුතරයක් නැත්තම් එහෙම බහුතරයක් ගන්න බෑ. හැම වෙලේම 105 113 ගන්නේ නැහැ. 105ක් විතර තමයි ගන්න. එතකොට සුළු පක්ෂවලට සුළු ජාතික පක්ෂවලට කේවල් කිරීමේ ශක්තියක් එක තමයි ආණ්ඩු ඇදෙන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි ජනවාරි 8 වෙනිදා වෙනකොටත් 2015 3-2 බලයක් තියෙන පාර්ලිමේන්තුවක් හදනවා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මට මතක විදිහට මන්ත්‍රීවරු 126ක් ගන්නවා. ඉතින් අපේ පක්ෂය ශක්තිමත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය අපිට ගේන්නේ මහින්ද ජනාධිපතිතුමා. ඔබ ඔබතුමා ඔබතුමිය ඔයහම ස්වර්ණමය යුගයක් ගැන කතා කරාට ඔබතුමියට මතකද දන්නේ නේත්‍ර පූජා කියන වචනේ මතකද ඔබතුමිය? මතකයි. ඔබතුමිය චන්ද්‍රිකා මැතිනියගේ ඇහැකට වුණු හානියේදී ලොකු ව්‍යාපෘතියක් ගෙනියනවා එතුමියගේ හිත දිනා ගන්න නේද? සංක චන්ද්‍රිකා මැතිනිය නායකත්වයේ දරන වෙලාවේ පක්ෂයේ එල්.ටී.ටී. ප්‍රහාරයෙන් එතුමියගේ ඇහැට හානි සිද්ධ වුණාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා අංශයේ ප්‍රධානිය විදිහට මම මුළු ලංකාව පුරාම කාන්තාවන් ලක්ෂයක්ගේ ඇස් දන් දීමේ පින්කමක් සංවිධානය කළා. ඒක සාර්ථකව කළා. නේත්‍ර පූජා කියලා පින්කම කළා. ඉතින් ඒක වැරද්දක් දෙවලේ පක්ෂ නායිකාවට එල්.ටී.ටී. ප්‍රහාරයෙන් වුණාම එතුමියට සෙත් පතලා කාන්තාවන් හරහා ඒ කටයුත්ත අපිට අපිට මොහොතක් දෙන්න මන්ත්‍රීතුමිය වෙලාව බලන්නට තියෙනවා. ඔව් මන්ත්‍රීතුමනි. ඒ වෙලාවේ එල්.ටී.ටී. එක එතුමියට ඒ ආබාධය සිද්ධ වෙච්ච වෙලාවේ මේ රටේ කාන්තාවන් හරහා ඒ ආශිර්වාදය මගේ යුතුකම මගේ පක්ෂේ නායිකාව ඒ වෙලාවේ එතුමිය ඒ වෙලාවේ කාන්තාංශ ප්‍රධානිය විදිහට කාන්තාවන් ලක්ෂයක් ඇත්තටම ඇස් දන් දීමේ සංගමයට
තමන්ගේ ඇස් දන් දුන්නා. ඉතින් එවැනි දෙයක් සංවිධානය කළා. මොකද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයත් එක්ක වැඩ කරන නායකයෙක්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 15ක් කාන්තාංශ ප්‍රධානිය. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන තෙක්ම අවුරුදු 15ක් පක්ෂයේ උපලේකම්වරයා විදිහට කටයුතු කරගෙන යනවා. ඉතින් පක්ෂය වෙනුවෙන් මම කිව්වේ ඒද බීද සීද කියලා අපිට අදාළ නැහැ. පක්ෂ නායකයා පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා නම් අපි ඉන්නවා. දැන් අපට තියෙන ප්‍රශ්නය පක්ෂේ නායකයා පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නැතුව එක්සත් ජාතික පක්ෂයට අපේ පක්ෂය උගස් කරලා තියෙන හින්දා. ඒකයි තියෙන ප්‍රශ්නය. ඒ මම කලින් කිව්වා වගේ එක්සත් ජාතික පක්ෂයට ඕනි විදිහට අපේ පක්ෂය නටවන එකයි, අපේ පක්ෂය දිය කරන එකයි, පක්ෂය බෙලහීන කරන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කතා කරමු. මං හිතනවා ඔබතුමිය හරි කැමති කතා කරන්න. දැන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් 10 දෙනාගෙන් 9 දෙනෙකු මේ කෝප් කමිටුවේ අවසාන නිර්දේශයන්ට අත්සන තැබුවා. ඒ ෆුට්නෝට් එකක් එක්ක, පාද සටහනක් එක්ක දැන් අපි බාහිර සමාජයේ විදිහට සාමාන්‍ය පුරවැසියන් විදිහට මේ පාද සටහන් වල මොනවාද ලියලා තිබ්බේ කියලා දන්නේ නැහැ. ඔබතුමිය මේ පිළිබඳව දැනුවත් වෙලා තිබෙනවද පාර්ලිමේන්තුවේ නියෝජිතවරියක් විදිහට? මට ඒ වார்த்தාව නම් මම ගත්තා කෝප් කොමිටුවෙන් දාපු වார்த்தාව. හැබැයි සංක මට ඇත්තටම දීර්ඝව ක්‍රියා, මොකද අද තමයි මට ඒ වார்த்தාව ගන්න පුළුවන් වුණේ. ඉතින් මම වෙනත් රාජකාරී කටයුතු ගොඩක් කරලා තමයි මේ සාකච්ඡාවට සහභාගී වුණේ. නමුත් එවෙලෙත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා, මම විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උමනාවට ඒ වார்த்தාව වාර්තාවෙන් අර්ජුන මහේන්ද්‍රන්ට හෝ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා නැත්තම් පුතා අර්ජුන ඇලෝසියස්ට නීත්‍යානුකූලව කටයුතු කිරීම ටිකක් සමනය කරන්න, එහෙම නැත්තම් ටිකක් අඩු කිරීම ඇල්මරීම සඳහා තමයි ඒ ෆුට්නෝට් එක දාන්නේ. ඉතින් ඒක නමුත් ඒ කෝප් කොමිටුවේ කටයුතු කරපු ඒ වෙනුවෙන් කැපවෙච්ච සියලු දෙනාට අපේ ගෞරවය පුද කරන්න ඕනි. ලංකා ඉතිහාසයේ මහදවල් අමු අමුවේ සිද්ධ වෙච්ච ලොකුම මංකොල්ලේ. දැන් මේ ආණ්ඩුව දාලා තියෙනවනේ මේ විපක්ෂයේ ඉන්න අයට චෝදනා වගේක් සංක. චෝදනා, ඒ කියන්නේ ඒවා මේ ආණ්ඩුව විසින්ම ගණන් දාලා තියෙනවා. මෙන්න මෙච්චරයි මෙයාට, මෙන්න මෙච්චරයි මෙයාට කියලා එහෙම ගණන් දාලා චෝදනා දාලා තියෙනවානේ. දැන් මේ සියල්ලම එකතු කළා. ඒ වගේ දහගුණයක් තමයි මේ වංචාව. ඊටත් වඩා දහගුණේ හරියට ගණන් හැදුවොත් මේක විගණන අංශය, ඒ වගේම ජනහා සංඛ්‍යාලේඛන අංශය, ඒ වගේම ඒ සම්බන්ධයෙන් ඉන්න ආර්ථික විශේෂඥයෝ, මේ සියල්ලම දාලා හරි නිරීක්ෂණයක් කළොත් ඒකාබද්ධ විපක්ෂයේ අයට දාලා තියෙන ආණ්ඩුව විසින්ම දාලා තියෙන ගණන් මිනුම් එක දාලා තියෙන චෝදනාවල ඔක්කොගෙම එකතු ඒ දහ ගුණයකටත් වඩා මේ බැංකු මංකොල්ලේ, මහ බැංකු බැඳුම් කර මංකොල්ලේ මුදල මේ රටේ මංකොල්ල කාලා තියෙනවා. අපි දකින්නේ මන්ත්‍රීතුමිය පුවත්පත් සිරස්තලයක්වත් පවිත්‍රාවන්‍යාරච්චි FCIDට, පවිත්‍රාවන්‍යාරච්චි CIDට, පවිත්‍රාවන්‍යාරච්චි ජනාධිපති කොමිසමට ඔබතුමීට එහෙම කිසිම චෝදනාවක් එල්ල වුණේ නැහැ. ඔබතුමීට හිතෙන්නේ නැද්ද චෝදනා එල්ල වෙන්නේ කිල්ලෝටි හුණු ටිකක් හරි තියෙනවා නම්? නෑ සංක, මේ ආණ්ඩුව අහුවෙන ඕනෑම දෙයක් චෝදනාවක් බවට පත් කළා විපක්ෂයේ මර්ධනය කරමින් යනවා. අපේ විපක්ෂයේ තියෙන පළවන නායකත්වය, දෙවන නායකත්වය, දෙවන පෙළ නායකත්වය, තුන්වන පෙළ නායකත්වය, මේ සියලු දෙනාගේ පෞරුෂ වට්ටමින් යනවා හොරු 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 කියලා චෝදනා කරලා. ඉතින් ඒ අරෙන්ඩ ඊට වඩා දෙයක් මම ඒකෙනම් දකින්නේ නැහැ. හැබැයි මේ රටේ ජනතාවට කියන්න ඕනි, මගේ අත් දෙක බොහෝම පිරිසුදුයි. මම අවුරුදු 15ක් මේ රටේ කැබිනට් ඇමතිවරයෙක් විදිහට කටයුතු කළා. මගේ ඉතිහාසෙ, මගේ පියතුමාගේ ඉතිහාසෙ, අපි කවදාවත් වන්නේ ආරච්චිවරු ඉතාම පාරිසිද්ධව දේශපාලනය කරපු දේශපාලන ජනතාවගේ නියෝජිතයෝ, ජනතාවගේ සේවකයෝ. ඒ නිසා මං ඒක නිහතමානීව ආඩම්බරයකින් කියනවා මගේ අත් දෙක බොහොම පිරිසුදුයි කියලා. හැබැයි මේ ආණ්ඩුව වරදක් කරන්න අවශ්‍ය නැහැ චූදිතයන් වෙන්න. ඒක පැහැදිලියි අපිට පහුගිය කාලේ ගත්තේ වයදී. මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ විපක්ෂයේ ඉන්න නැත්නම් අයගේ නායකත්වයන් වල පෞරුෂ බිඳ දාන්න, සමාජයේ හේය හොරු බවට පත් කරන්න, නොයෙකුත්
අහුවෙන ඕනෑම දෙයක් මේක තනිකරම මර්ධනයක් මේක ධර්මිෂ්ඨ පාලනය වගේම මෛත්‍රී පාලනයේ සිද්ධ වෙන්නේ මර්ධනය තමයි ආය දෙකක් නෑ දැන් පොලිසිය ආඥාපනත සංශෝධනය වෙනවා නීතිඥවරයෙක් එක්ක පොලිසියට ගිහිල්ලා කට උත්තරයක් දෙන්න තියෙන අවස්ථාව නැති කරලා ඉතින් ඒ කියන්නේ දැන් අර JR මහත්තයාගේ පාලන කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තරුණ කටයුතු ඇමති වෙලා ඉන්න කාලේ අර දහස් ගණන් මරණ කොට මරන්න අරගෙන ගිහිල්ලා අර නියපොතු ගලෝලා මේ මේ රත් වෙච්ච යකඩ කූරු වලින් පුච්චලා ඒ ඒ ඒ දීපු වදකාගාර වද ඊට වඩා හොඳට කරන්න අවශ්‍ය සැලසුම් නීත්‍යානුකූල පනත් පාර්ලිමේන්තුවේ අද කියනවා ඉතින් ඒක නිසා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරනවා අපරාධ නඩු විධාන සංග්‍රහය දඬු නීති සංග්‍රහය පොලිස් ආඥාපනත තුනම සංශෝධනය කරලා කියනවා පොලිසියට නීතිඥයෙක් එක්ක කට උත්තරයක් ලියාගන්න යන්න තියෙන අවස්ථාවක් නැති කරනවා ඉතින් මීට වඩා මොකක්ද මේ රටේ ඒ නිසා මේ පවිත්‍රාවන්‍ය ආරච්චිට චෝදනාවක් ආවේ නැත්තේ අනික් අයට චෝදනා තියෙනවයි කියන එක මම පිළිගන්නේ නැහැ සංක මගේ අද්දක පිරිසුදු බව වෙනම කතන්දරයක් හැබැයි මේ ආණ්ඩුවට අවශ්‍ය නම් ඕනෑම විදිහකට FCID එක දාලා හරි CID එක දාලා හරි අල්ලස් කොමිසම දාලා හරි මර්ධනය කිරීම තමයි කරන්නේ දැන් මන්ත්‍රීතුමිය මේ මල්වානි ඉඩමක් තියෙනවා අක්කර 16ක් වටිනාකම ලක්ෂ 640ක් අයිතිකාරයෙක් නෑ දැන් මේ වගේ ප්‍රශ්න හින්දා ඒකාබද්ධ විපක්ෂය අසරණ වෙන්නේ නැද්ද ඒ අසරණ වීමක් නෑ අයිතිකාරයෙක් නැත්තම් ඉතින් අයිතිකාරයෙක් නෑ සංක නෑ ඔබතුමිය විශ්වාස කරනවාද මේ වගේ ලක්ෂ 640ක් වටින අක්කර 16ක ඉඩමක් අයිතිකාරයෙක් නැතුව තියෙන්න පුළුවන් කියලා ඉතින් අයිතිකාරයෙක් මාලිගාවක් එක්ක මම ඔය මාලිගා තිබුණාද කියලා මම දන්නෙත් නෑ ඕකේ වටිනාකම අක්කර මේ ලක්ෂ 600ක්ද කියලා දන්නෙත් නෑ ඇත්ත අයිතිකාරයා කවුද කියලා මම දන්නෙත් නෑ සංක ඉතින් ඒක නිසා මට ඔකට උත්තරයක් දෙන්න නම් බෑ ඒ වගේම අර DC ආච්චිගේ මැණික් මල්ල ගැන ඔබතුමිය ඇහුවද දන්නේ පහුගිය දවස්වල මාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් ගෙනිච්ච. දැන් ගල්කිස්ස අධිකරණයේ විමර්ශනය වෙන රාජපක්ෂ කෙනෙක් සම්බන්ධ නඩුවකදී DC ආච්චිගේ මැණික් මල්ලක් ගැන කියවුණා. ඔබතුමිය ඒක ගැන දැනුවත් වෙලා නැත්නම් දිගින් දිගටම නෑ මම හරියටම දන්නේ නැහැ. අතර මම ඒක දැනන් හිටියේ නෑ. මොකද්ද සංකේතය? නෑ ඒ කියන්නේ යම්කිසි චරිතයක් කියනවා මේ මැණික් මල්ලකින් මැණික් අරගෙන තමයි මේ දේවල් ගත්තේ කියලා ඉඩම් දීපල වගේ දේවල් මෙහෙමයි ඉතින් මැණික් මිනිසුන්ට තියෙන්න පුළුවන් මේ අනිත් පැත්තට සංක මේ දේශපාලනය කරා කියලා මිනිසුන්ට මේ ඔය DC ආච්චිගේ මැණික් මල්ල කියන්නේ මැණික් කිව්වම මේ රටේ ජනතාව හිතයි දන්නේ පවිත්‍රවන්‍ය ආරච්චි රත්නපුරේ හින්දා අපිටත් මැණික් හම්බෙන හින්දා මේ මට ආපු චෝදනාවක් කියලා මට ආපු චෝදනාවක් නෑ නෑ ඔබතුමිය සම්බන්ධයෙන් නෙවෙයි හැබැයි මම කියන්නේ මේ රටේ දේශපාලඥයින්ට ඉඩම් ගන්න බැයිද දේශපාලඥයින්ගේ නෝනලගේ නංගිලට ඉඩම් ගන්න බැයිද දේශපාලඥයින්ගේ ආච්චිලට ළමයින්ට මුණුපුරන්ට ගෙවල් හදලා දෙන්න බැයිද ඒ මිනිස්සු ගෙවල් හැදිය යුතු නැද්ද ඉතින් ඒකත් මං අහන්න ඕන නෑ ඔබතුමියගේ සියලුම ප්‍රශ්නවලට පිළිතුර ඔව් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ උනාට ඔබතුමිය දන්නවා වත්කම් බරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ කියලා දැන් ඒව ගන්න කොහොමද මේ ආදායම ලැබුණේ මන්ත්‍රී වැටුපෙන්ද අමාත්‍ය වැටුපෙන්ද කොහොම හරි හම්බ කරගත්ත දේවල්ද කියලා රටට පෙන්වන්න ඕනේ නේද මන්ත්‍රීතුමනි ඔව් ඉතින් වත්කම් බරකම් ප්‍රකාශ වැරදියට දාලා තිනවනම් නඩු දාන්න පුළුවන් ආණ්ඩුවට පුළුවන් නඩු දාන්න යම්කිසි මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් තමන්ගේ දුර කාලය තුල වත්කම් බරකම් වැරදියට ඉදිරිපත් කළා තියෙනවා නම් ඌට නඩු දාන්න පුළුවන් දැන් අපි මම මේ මොනවද මට මතක විදිහට අර ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙනවා හොඳටම ආදායම් බදු ගෙවන අයට දෙන රිදී කාඩ් රත්තරන් කාඩ් ප්ලැටිනම් කාඩ් ඒ මට කාඩ් එක ප්ලැටිනම්ද රත්තරන්ද කියලා මතක නැහැ. එහෙම හිමිකරු එක අපි. ඉතින් ඒ නිසා අපි ආදායම් බදු ගෙවනවා. අපි වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි කවුරු හරි දේශපාලඥයෙක් එහෙම දෙයක් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ වැරදියට ඉදිරිපත් කරලා තියෙනවා නම් පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් නඩු දාන්න පුළුවන්. හොඳයි අපි කතා කරමින් සිටියේ මහබැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව අපි වෙන මාර්ගයක යන්නට වුණා. කොහොම හරි දැන් කෝප් කමිටුවේ නිර්දේශ තියෙද්දි මන්ත්‍රීතුමිය ඒකාබද්ධ විපක්ෂ යෝජනා කරනවා ජනාධිපති කොමිසම් සභාවක් පත් කරන්න කියලා. මේකෙන් වෙන්නේ තවත් කල් ඇදිලා මේ චුදිතයන්ට මේ වග උත්තරකරුවන්ට විත්තිකරුවන්ට තවත් කල් මරමින් නොහේ ඉන්න පරිසරය සකස් කරලා දෙන්න දහද ඒකාබද්ධ විපක්ෂය මේ සම්බන්ධයෙන් යා හැකි සියලු තැන්වලට මේ රටේ යනවා
මොකද මේ මුදල අති භයානකයි. කියන්නේ මේක මංකොල්ලයක්, මේක රටේ මිනිස්සුන්ගේ සල්ලි. මේ 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 වංචාව රටේ මිනිස්සුන්ගේ බිලියන සියගානක වංචාවක්. ඒක රටේ මිනිස්සුන්ට වැට්බදු ගහලා, මේ රටේ ජනතාවට මේ බදු ගහලා එකතු කරන මුදලට වඩා පාඩුවක් සිද්ධ වෙනවා මේ බැදුම් කර වංචාවෙන් මේ රටට. ඉතින් ඒ නිසා එවැනි මහා පරිමාණ මුල්‍ය වංචාවක් මේ රටේ සිද්ධ වෙනකොට ඒකාබද්ධ විපක්ෂය අපි අල්ලස් කොමිසමට යනවා. ඒකාබද්ධ විපක්ෂය අපි මැති මේ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියනවා. ඒකාබද්ධ විපක්ෂය අපි CID එකට කියනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා මේක මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න කියලා. වෙන කොහේ යන්නද සංක? කිව හැකි සියලු තැන්ට මේ රටේ ඒකාබද්ධ විපක්ෂය යනවා. ඉතින් ඒකයි අපි කරන්නේ. මං හිතන උනාට ඔය කිව හැකි සියලුම තැන් ඔබතුමී කිව ලයිස්තු වලට වඩා අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව ඉතාමත් ප්‍රගතිශීලී කියලා. දැන් ඔබතුමී නීතිඥවරයා, ඔබතුමීට අමුතුවෙන් කියන්න ඕනේ අධිචෝදනා ගොනු කිරීමේ හැකියාව ලංකාවේ තිබෙන්නේ නීතිපතිවරයාට. ඉතාමත් ඍජුව අග්‍රාමාත්‍යවරයා කියන මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට කරුණු දක්වලා ඔහුගේ උපදෙස් බලාපොරොත්තු වෙනවායි කියලා. අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාමාර්ගය මොකක්ද මේ රටේ මිනිස්සු පැහැදිලිව දකින්න එපාය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය මොකක්ද මේ සිද්ධියේදී? අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලා එයාට හිතවත්, අගමැතිතුමාට හිතවත් නීතිඥවරු 3 දෙනෙක් දාලා කොමිටුවක් පත් කරනවා. ඒකත් ඒ වැඩේ හොද්දේ දාන්න. එතකොට ඊළඟට අග්‍රාමාත්‍යවරයා විසින් මේ මහ බැංකුවේ අධිපතිට මෙවැනි චෝදනාවක් එවලා දිව්ගුණසේකර මැතිතුමා මේ කෝප් කොමිටුවෙන් මේ කටයුත්ත පරීක්ෂණයට පත් කරන්නේ අගෝස්තු 17ට පෙර තිබිච්ච ආණ්ඩුවේනේ. දිව්ගුණසේකර මැතිතුමාගේ නායකත්වයෙන් ඒ කෝප් කොමිටුවෙන් වාර්තාවක් ඉදිරිපත් වෙනවා. ඒකෙදි පැහැදිලිවම අර්ජුන මහේන්ද්‍රන් මේ සම්බන්ධයෙන් වග කිය යුතුයි කියලා ඒ කමිටුව තීන්දුව කරනවා. ඒ දිව්ගුණසේකර මැතිතුමාගේ නායකත්වයෙන් තිබිච්ච කෝප් කොමිටුව අගෝස්තු 17ට පෙර දින සියාණ්ඩුවේ. එතකොට හැබැයි ඒක පාර්ලිමේන්තුවට ගේන්න ඉස්සෙල්ලා, ඒ වාර්තාව නිකුත් වෙලා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා ජනාධිපතිතුමා විසින් මේ පාර්ලිමේන්තුව විසිරුණා. ඒ විසිරෝපුවම ඒ කෝප් කොමිටු වාර්තාව එතනින් මේ බලරහිත වෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා බොහොම නිවැරදි මිනිස්සෙක් නම් අගෝස්තු 17න් පස්සේ පච්චත්ත ආණ්ඩුවේ අගමැතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න ඕනි, මෝට විරුද්ධව මෙහෙම කටයුත්තක් තියෙනවා, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් පටන් ගන්න ඕනි කියලා එහෙම රනිල් වික්‍රමසිංහ කලේ නැහැ. ඒක පාර්ලිමේන්තුවේ කෝප් කොමිටුවට ඊළඟට පත් වෙච්ච කෝප් කොමිටුවේ මන්ත්‍රීවරු විසින්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් නැවත මේක කෝප් කොමිටුවේ මත කරනවා. දිව්ගුණසේකර මැතිතුමාගේ නායකත්වයෙන් තිබිච්ච කොමිටුව දැන් ඒ තීන්දුව අහෝසි වෙනවා ආණ්ඩු වෙනසත් එක්ක. මේ කොමිටුවෙන් නැවත මේක පරීක්ෂණය කළ යුතුයි කියලා. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ක්‍රියාමාර්ගය, එතුමා අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලය අහෝසි ඉවර වෙනකොට එතුමා ඉල්ලීමක් කරේ නැහැ ජනාධිපතිතුමාගෙන් වෙන කෙනෙක් පත් කරන්න කියලා. එහෙම නැත්නම් මොහුව අයින් කරන්න කියලා ඉල්ලීමක් කරෙත් නැහැ. එතුමා බැලුවේ අර්ජුන මහේන්ද්‍රන්ව රකින්න. එතකොට මේ ගණදෙනුවේදී අපි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඍජුව චෝදනා කරනවා සංක. ඒ චෝදනාව කරන්නේ රනිල් වික්‍රමසිංහ ඉතිහාසයේ කවදාවත් නැතුව මේ රටේ මුදල් අමාත්‍යංශයේ යටතේ තිබිච්ච බැංකු, මහ බැංකුව ඇතුළු අනික් බැංකු, මහ බැංකුව ස්ථිර වශයෙන්ම මේ රටේ තිබුණේ මුදල් අමාත්‍යවරයා යටතේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුව එතුමා අගමැති වුණාම එතුමාගේ යටතට පවර ගන්නවා. හොඳයි මන්ත්‍රීතුමිය, අපිට මොහොතක් ලබා දෙන්න. අපි වෙලාව බලලා අපි විරාමයකට ගිහිල්ලා ඔබතුමීගේ අදහස් දක්වීමට ඉඩ ලබා දෙන්න. අපි පවිත්‍රා දේවී වන්‍ය ආරක්ෂී නැතිනිය සමග අද තුන්සේ හැටේ රැඳී සිටින්න ඔබතුමීට අපි බාධා කරා විරාමයට පෙරාතුව එහි අදහස් දැක්වීම දිගටම ගෙනියන්නේ. ඒ අතරම මම ඔබතුමීගෙන් දැනගන්න කැමතිද, අද උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා කියනවා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනෙන්නට සූදානම් කියලා.
ඒක ඔව් සංක දැන් මම මේ කියාගෙන ගියේ අපි ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න මම මේ කියාගෙන ගියේ සමහරෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් අග්‍රාමාත්‍යවරයා ලංකා ඉතිහාසයේ කවදාවත් නැති විදිහට නොමිච්ච විදිහට තමන්ගේ යටතට මුදල් අමාත්‍යවරයා යටතේ තියෙන මහ බැංකුව පවර ගන්නවා ඊට පස්සේ ඒකට තමන්ගේ ලංකාවේ පුරවැසිභාවයවත් නැති වැඩ බාර ගන්නකොට දියුරුමක්වත් දී ගන්න විදිහක් නැති සිංගප්පූරු ජාතිකයෙක් වෙච්ච තමන්ගේ මිතුරා වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති ධුරයට පත් කරන ඒ පත් කරනවා වගේම ලංකා බැංකුවේ බැංකු ටිකත් ඔහු යටතේ පවරා ගනිමින් මේ ගණදෙනුවේදී ලංකා බැංකුවේ මුදල් අර්ජුන ඇලෝසියස්ට ලබා දෙමින් තමයි මේ වංචාව සිද්ධ වෙන්නේ. එතකොට ලංකා බැංකුව අයිතිත් ලංකා බැංකුව මේ තීන්දුව ගත්තෙත් අපට සැකයක් තියෙනවා. කාගේ හරි බලපෑමකටද? කට වචනෙට මෙච්චර බිලියන ගාණක් පර්පෙචුවල් සමාගමට නිදහස් කරන්න. එතකොට මේ සියල්ල හරහා අප දන්නවා රනිල් වික්‍රමසිංහ මිස්ටර් ක්ලීන් කියලා කිව්වට අප නම් දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ මිස්ටර් ක්ලීන් කියලා කියන රනිල් වික්‍රමසිංහ නෙවෙයි. ඔහුගේ කිසිම ක්ලීන් එකක් නැහැ. ඔහු ඩර්ටි පොලිටීෂියන් කෙනෙක් කියන එක අපි නම් පෙරහිඳලම අපි දන්න දේ. හැබැයි මේ රටේ ඉහළ පැලැන්තිය හිතාගෙන ඉන්නවා අර ටයි එක දාලා කෝට් එක දාලා සංක මේ ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි කටේ තොලේ ගාගත්තම හරිම ක්ලීන් කියලා. හැබැයි මේ ලෝකෙට ක්ලීන් කියලා පෙන්නපු රනිල් වික්‍රමසිංහ ඩර්ටි පොලිටීෂන් කෙනෙක් කියලා රටට ඔප්පු වෙන්නේ මේ ලංකා ඉතිහාසයේ මහදවල් සිද්ධ වෙච්ච මේ බැංකු මංකොල්ලේ රනිල් වික්‍රමසිංහගේ තියෙන ක්‍රියාමාර්ගය සහ සම්බන්ධය අනුව. ඉතින් ඒක නිසා රනිල් වික්‍රමසිංහ අර්ජුන් මහේන්ද්‍රන්ව රකින්නට කටයුතු කරන ආකාරය රනිල් වික්‍රමසිංහ අර්ජුන මහේන්ද්‍රන්ව පත් කරනවා සංක මේකෙන් අයින් කරපුවම ලංකාවේ බරපතලම ආයතනයක් වෙච්ච මෙගා පොලිස් ආයතනය සහ රැකියා දසලක්ෂ්‍ය දීම සහ සංවර්ධන කටයුතු භාරව ඉන්න එහි උපදේශකවරයෙක් විදියට මොකද්ද මේ අර්ජුන මහේන්ද්‍රන්ව අතාරින්න බැරි වෙන්න මේ රනිල් වික්‍රමසිංහට තියෙන ඌමනාව? ඇයි ඩිව්ගුණසේකර වාර්තාවෙන් පාර්ලිමේන්තුවේ කෝප් කොමිටුවෙන් අර්ජුන මහේන්ද්‍රන්ව වැරදිකාරයෙක් කියලා නිර්දේශ කරද්දි ඇයි රනිල් වික්‍රමසිංහ ඔහුව පත් කරමින් ඔහුගේ කාලය දීර්ඝ කරන්න කියලා අපට අහලා තියෙන විදිහට ජනාධිපතිතුමාට නැවත වතාවක් බල කරමින් මේ කටයුතු කරගෙන ගිහිල්ලා ඒ කාට හරි ඇයි අපිට හිතෙන්නේ මේ රටේ මිනිස්සුන්ට හිතෙනවා නේද රනිල් වික්‍රමසිංහ මහ බැංකුව තමන්ගේ අරතර පත් කරගන්නේ බැංකු ටික තමන්ගේ අරතර පත් කරගන්නේ මේ රටේ නීතියට අල්ල ගන්නත් බැරි වෙන විදිහට විදේශිකයෙක් වෙච්ච අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙනල්ලා මේ කටයුත්ත කරන්නේ මාස 3ක් ඇතුළත? ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය අප රනිල් වික්‍රමසිංහට කියනවා ඔබ මේ ඇති වෙලා තියෙන තත්ත්වයේදී අර ඉංගලන්තේ ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්සුනා වගේ රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම මේ තියෙන චෝදනා සමූහය ඔබගේ ක්‍රියාකලාපය ඔබ දිගට කටයුතු කරලා තියෙන ආකාරය අනුව ඔබ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. ඒ වගේම ගම්මන්පිල මැතිතුමා කියන ආකාරයට අප මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. අප ඉදිරියේදී රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශ්වාස භංගයකුත් ගේන්න කටයුතු කරනවා. මොකද මේ මුදල මේ රටේ ජනතාවට මේ වැඩ්බාදු ගහලා නොයෙකුත් ආකාරයට පීඩාවට පත් කරලා සහන කප්පාදු කරලා ඒ සියල්ල බරදාලා මේ රට ලංකා ඉතිහාසයේ නොවිවිරු විදියට අවුරුද්දකට ණය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයකට ණය වෙනවා. ඒ ණය වෙන්නේ රටේ ඩොලර් එක උඩ යන හින්දා. ඒ වගේම විදේශ අපේ රටේ තියෙන ආයෝ අපේ රටේ බැඳුම් කරවල සහ නොයෙකුත් ඒවා ආයෝජනය කරලා තියෙන සල්ලි ලංකාවෙන් විදේශිකයෝ අයින් කරගන්න නිසා ඉතින් ඒ නිසා ඇතිවන රටේ පාඩුව රටේ ආර්ථිකයේ කඩාවැටීම ඒ හරහා රටේ ණය ප්‍රමාණය වැඩිවීම
එක බෝක්කුවක්වත් හදන්න නැතුව මේ රට මේ පත් කරලා තියෙන ආර්ථිකය බිඳුවට වටලා දාලා තියෙන தත්ත්වය මේ සියල්ලට වග කියන්න වෙන්නේ මේ මැදුම් කර වංචාවෙන් රටේ ඇතිවන ආර්ථිකයේ කඩාවැටීමත් එක්ක ආර්ථිකය ඇතිවන தත්ත්වයත් එක්ක ඒක නිසා මෙය මේ මෙවැනි මහා වංචාවක් ඒකබද විපක්ෂයේ කිසිසේත්ම සුළුවට තකන්න පුළුවන් කාරණයක් නෙමෙයි අප ගත හැකි සියලු මාර්ග ගන්නවා මේ මව්බිමේ ජනතාව වෙනුවෙන් දැන් ඔබතුමිය හිතනවාද ඔය විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන එක බුද්ධිගෝචර උපක්‍රමයක් කියලා දැන් පාටලි චම්පිකරණම අමාත්‍යවරය දැම්මම අභියෝග කරනවා පුළුවන් නම් ගේන්න කියලා. දැන් අපේ මෑත කාලින් ඉතිහාසය බැලුවාම මුදල් අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනාව. නමුත් පරාජයට පත් වුණා. පාර්ලිමේන්තු ඔලුගෙඩි සංඛ්‍යාව එහාට මෙහාට කරලා බැලුවාම විශ්වාස භංගයක් ගෙනෙන එක මේ සිද්ධියට යම්කිසි අපි විශ්වාස කරනවා විශ්වාස භංගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියලා මේ බැඳුම් කර සිද්ධියේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ක්‍රියාකලාපය පැහැදිලිවම මහ බැංකුව අධිපතිවරයාව රකීමේ ක්‍රියාකලාපයක් සහ එතුමාගේ මම මේ දැන් දිගටම කියපෝ කාරණ මම ආයෙ කියන්න යන්නේ එතුමා මේ කටයුත්ත කිරීමේදී එතුමාගේ ඍජු සම්බන්ධයක් තිබෙන බව අපට පැහැදිලි මේ මුදල් වංචාවේ එතුමා පිටුපස්සෙන් සිටින බව එතුමාගේ සම්බන්ධයක් තියෙන බව බැලූ බැල්මට පේනවා ඉතින් ඒ නිසා එවැනි කටයුත්තකදී එතුමාගේ මේ ක්‍රියා මම මේ කාරණය කියන්නේ සංක එතුමා මේ කටයුත්තේදී කටයුතු කරපු ආකාරය නිසයි අප කියන්නේ එතුමාට විරුද්ධ විශ්වාස භංගයක් ගේනවා කියලා. හැබැයි ඒ විශ්වාස භංගයක් ගේනවයි කියලා කියන කාරණය විශ්වාස භංගයක් ගේන්නේ දිනන්නමත් නෙමෙයි. ඒක පරදින්නත් පුළුවන් මේ රටේ විශ්වාස භංග ගෙනාපු හැම විශ්වාස භංගෙම දිනලා නැහැ සංක. හැබැයි ඒ පොඩි පොඩි මඩපාරක් ගන්න පුළුවන් මඩ නෙමෙයි මේ මම කියපු කාරණා මම මේ පැහැදිලිව කිව්වේ රනිල් කාට හරි සැකයක් හිතා ගන්න බැයිද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මහ බැංකු බැඳුම් කර වංචාවේදී එතුමාගේ හැසිරීම අනුව එතුමා මේකට සම්බන්ධයි කියන සැකයක් හිතා ගන්න පුළුවන්. ඔව් සැකේ වාසියනෝ විත්තියට. ඉතින් ඒක හරි. ඉතින් ඒක බලමු සැකේ වාසිය විත්තියට යනවා කියලා කියන්නේ නඩුව කියන්න එපාය. ඒක නිසා මේකෙදි මේක සංඝ කියන්නේ මේක රටේ විවාදයට භාජනය විය යුතු නැද්ද? විශ්වාස භංගයක් ගෙනල්ලා ali පාර්ලිමේන්තුවේ මේ විවාදයට භාජනය විය යුතු නැද්ද? රටේ අගමැතිවරයාට මෙහෙම අතපිය දාගන්න පුළුවන්ද? මේවා තවත් අභ්‍යන්තරයට ගියාම නොයෙකුත් කාරණා මහා බැංකු වාර්තාවේ මේ මහා බැංකු වංචාවේ කෝප් කොමිටු වාර්තාවේ දිගින් දිගට මේ හුස්මක් ගත්තත් ඒක කෝප් කොමිටු වාර්තාවට යනවා. ඉතින් ඒක නිසා ඒක සිද්ධ වෙච්ච දේවල් තව පරීක්ෂණය කළ යුතුයි. මේක මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට විතරක් කරගන්නත් පුළුවන් මට්ටමක නෙමෙයි. ඊට වඩා එහා ගිය පරීක්ෂණයක් මේකේ නොයෙකුත් අර මං කිව්ව විදිහට තව ඉදිරියට ආර්ථික විශේෂඥයෝ දාලා විගණකාධිපතිවරුන් දාලා මේ නොයෙකුත් ගණකාධිකරුවරුන් දාලා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු නිලධාරීන් දාලා මෙය තවදුරටත් විමර්ශනය කරන්න ඕනි මේ සිද්ධ වෙච්ච පාඩුව ගණනය කරන්න ඕනි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ විශ්වාස භංගය අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මේකට විරුද්ධව ඡන්දෙ දෙයි කියලා. ඉතින් සමහරු දෙයි. සමහරු හෘද සාක්ෂි කී දෙනෙක් අපිට ඇවිල්ලා කියනවද සංක අපි මේ ආණ්ඩුවේ ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි අපට නොයෙකුත් තර්ජන දානවා අපට බුරු චෝදනා දාලා අපිව හිරේ දානවා කියනවා. ඒ හින්දායි අපි මෙතන ඉන්නේ. අපිව මර්ධනයට ඔබතුමිය හදන්න ලිට්මස් පරීක්ෂණයක් කරන්න නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර මන්ත්‍රීවරුත් මේකට දැන් වැට්ට පනත පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආවේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. සමහරු ඇවිල්ලා වැට් එක දාන්න ඕනි ජනතාවට ගහන්න ඕනි කියලා අත ඉස්සුවා. ඉතින් වැනි අපි අපේ උපාය උපක්‍රම අපි පාවිච්චි කරමින් සිටිනවා. හොඳයි අපි ඒ සූදානම් යලිත් විරාමයකට යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහලේකම්වරයා දුමින්ද දිසානායක මහත්මයා සම්බන්ධයෙන් ඔබතුමිය එක අවස්ථාවකදී ප්‍රකාශයක් කරනවා. සිරිමාව බණ්ඩාරනායක මැතිනි ඔබතුමියට ආසන සංවිධායක දුරේ දෙනකොට එතුමා කුඩා දරුවෙක් කියලා. එතුමාද පක්ෂයේ මහලේකම්. ඔබතුමිය ආපු දුර මදි කියලා හිතෙන්නේ නැද්ද? නෑ සංක හොඳටම ඇති මම මේ ආපු දුර
මම ඉවරේ කිව්වේ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිය මට ආසන සංවිධායකකම දුන්නේ මට මතක විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලවාන ආසනේ 1992. එතකොට දුමින්ද දිසානායක මහත්තයට අවුරුදු 12යි. ඉතින් මම පක්ෂයේ සංවිධායකවරයෙක් වෙද්දිත් වර්තමාන පක්ෂයේ ලේකම්තුමා අවුරුදු 12කින් දරුවෙක්. ඉතින් ඒ ඇත්තටම මෛත්‍රීපාල ජනාධිපතිතුමා පක්ෂ සභාපතිකම ගන්නකොට දුමින්ද දිසානායක මහත්මයා දුමින්ද දිසානායක වර්තමාන ඇමතිතුමා මේ මධ්‍යමකාරක සභාවෙත් නැහැ කියන එකයි මට මතක. ඒ කියන්නේ මධ්‍යමකාරක සභාවේ හිටපු නැති දුමින්ද දිසානායකව පක්ෂයේ ලේකම් ධූරයට පත් කරනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා. ඉතින් නිකන් විහිළුවක් වගේ එකක් තමයි මට මේ වෙලාවේ තේරෙන්නේ. ඔබතුමිය කේන්දර විශ්වාස කරනවාද? ඔව්. ඔබතුමියගේ කේන්දරේ රාජයෝගයක් තියෙනවා. නෑ සංක නෑ කිසිසේත් නෑ. ඔබතුමිය කියන්නේ මේ ආරංචිය බොරුවක්ද? එහෙම නැත්නම් ඔබතුමිය තමන්ගේ ස්වයං ආරක්ෂාව පිණිස මේ රහස හෙළි කිරීමෙන් වැළකී සිටිනවා? මගේ කේන්දරේ රාජයෝගය ඇත්තෙත් නෑ. ඔය සංක ගේන්න හදන්නේ වෙන පැටලවිල්ලක්. ඒ පැටලවිලි වලට මම අහුවෙන්නෙත් නෑ. මට තියෙන්නේ UNP විරෝධී දේශපාලනයක් පමණයි. මේ UNP එක මේ රටේ ජනතාවට මේ කරන්න ආවෝ මේ රටට අද කරගෙන යන ඉතිහාසයේ පුරාවටම කරපු දේ අද ආයේ UNP ආණ්ඩුව කරගෙන යනවා. ඒක ගෙදර යවන්න සියලු කැපකිරීම් කළා. අපි ඕනෑම අභියෝගයකට මුහුණ දීගෙන මේ ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරනවා. ඒ ඉලක්කය ඇරෙන්න අපට වෙන ඉලක්ක නෑ සංක. හොඳයි. පවිත්‍රාදේවී වන්නිආරච්චි, අපි තව අතීතයේ අනාගත කාලයේදී හැඳින්විය හැකි වන්නේ කොහොමද? ඇමතිතුමිය නැත්නම් අගමැතිතුමිය? නෑ සංක. පවිත්‍රා වන්නිආරච්චි ඒකාබද්ධ විපක්ෂය. ඊට පස්සේ දැන් මං විශ්වාස කරනවා මහා පුළුල් ජනතා බලවේගයක් අපි මේ හදාගෙන යනවා. අපි පළවෙනි වෙඩිමුරය රත්නපුරෙන් තිබ්බා. ඒ තියපු ඒ අනුව එතනින් එහාට හැදෙන පුළුල් මහා ජාතික සංධානය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි ආණ්ඩුවක් පිහිටවනවා. ඒ ආණ්ඩුවේ රටට වැඩ කරන්න පුළුවන් ඉතාම හොඳ ජනතාවට සේවය කරන්න පුළුවන් කැබිනට් ඇමතිවරයෙක් වෙයි කියන විශ්වාසය මට තියෙනවා. හොඳයි. ඔබතුමීට බෙහෙවින්ම ස්තුතියි අද අපේ ඇරවීම පිළිගෙන 360ට ආවට. ආයිබෝවන්. බොහොම ස්තුතියි සංක. දෙරණට මගේ ගෞරවය, සංකට වගේම මේ සියලු දෙනාටම, සියලුම දෙරණ අධිපතිතුමත් ඒ වගේම සී කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාටත් මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා. නිවරදිව මේ රටට මේ රටේ ජනතාවගේ මතය හසුරවීම ගැන මගේ ස්තුතිය මම පුද කරනවා බොහොම සතුටින්. හොඳයි. අපි මේ සුපුරුදු විදිහට ලබන සතියේ හමුවෙමු. සතියේ සමාජ කටගැස්ම දෙරණ 360. සුබ රාත්‍රියක්.